ආයිබෝන් අද අපි සුපුරුදු විදිහටම ඉරිදා වෙනකම් පිරුම් පුරාගෙන ඉඳලා ඉරිදා වුණාට පස්සේ ආයි හවස් වෙනකම් පිරුම් පුරනවා හවස් වුණාට පස්සේ ආයි රෑ වෙනකම් බලාගෙන ඉන්නවා රාත්‍රියේ උදාන වුණාට පස්සේ හීනයක් දකින්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ අපි දැන් හීන 60කට වඩා වැඩි ප්‍රමාණයක් දැක්කා අපි දැකපු ලස්සන හීන ඔබ දැකපු ලස්සන හීන ඔබේ ජීවිතේ හැමදාමත්ම තියෙනවා. ඒ හීන සමහර වෙලාවට අපිට යථාර්ථයක් බවට පත් වෙලා අපේ ජීවිත දුක සහ සතුට අතර අතරමං කරනවා. එහෙම නැත්නම් ඒ හීන සදාකාලිකම හීනයක් වෙලා යනවා. ඒත් සමහර හීන හරි සුන්දරයි. මේ දැකපු හීන අතරින් ඔබේ මතකේ හැම හීනයක්ම තියෙනවා කියලා මට හොඳටම විශ්වාසයි. ඒ නිසා තමයි අපේ මේ ලංකාව තුල ඉන්න ලංකාවෙන් පිටත ජීවත් වෙන ලාංකිකයෝ හැටියට ඉන්න ශ්‍රී ලාංකිකයෝ අපි හැමෝමත් එක්ක එකතු වෙලා ඒ හීනය දකින්න මේ මොහොතේ හීන දකින්නේ. අදත් අපි ඒ වගේ හීනයක් යථාර්ථයක් බවට පත් කරගන්න දවසක්. මගේ ආදරණීය ඔබ දන්නවා මේ මේ සිහිනේ කිරය වැඩසටහන පටන් ගත්ත දවසේ ඉඳලා අද වෙනකන් මේ ලංකාව තුල ජීවත් වෙන සුභාවිත ගීතයට සහ කලාකරුවන්ගේ ජීවිතයේ අත්දැකීම් වලට ආදරය කරන සුවහසක් ප්‍රේක්ෂක ඔබ අතර ඔබේම සොහොයුරන් සහ සොහොයුරියන් පිරිසක් දහස් ගණනක් ලක්ෂ ගණනක් ඉන්නවා මේ පුංචි දිවයිනෙන් පිටත. ඒ අය අතරත් ඉන්නවා සිහිනේ කිරය ප්‍රේක්ෂකයෝ. ඉතින් වැඩසටහනේ ආරම්භයේ ඉඳලා අද වෙනකන් අපිත් එක්ක එහෙම එකට අත්වැල් බැඳගෙන ඉඳලා ඒ අය අතරත් ඉන්නවා ඔබ වගේම මේ හීනේ දකින්න කැමති අය. ඒ අතරින් ගීත තෝරන්න මට අවස්ථාවක් දෙන්න මට ඇවිත් මේ හීනේ ගීත ගායනා කරන්න අවස්ථාවක් දෙන්න කියලා කියන අය මටයි. අපි එහෙම ලැබිච්ච ආරාධනා සිය ගණනක් අතරින් කිසියම් නිරීක්ෂණයක් කරලා අපි තෝරගන්නවා ඇමරිකාව, බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, කැනඩාව, එක්සත් අරාබි එමිරාජ්‍ය මේ මේ සියලු සමස්තයේ ජීවත් වෙන අතරින් දැනට දෙන්නෙක් මේ ගීත තෝරන්න අපි ආරාධනා කළා කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුට ඔහු මහාචාර්යවරයෙක් මහාචාර්ය ජානක රුවන්පුර එතුමා තමයි මේ ඉන්නේ ආයිබන් මහාචාර්යතුමා ආයිබන් මහේෂ් ආයිබන් ඒත් එක්කම එතුමා සහ මේ 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 එතුමා තෝරන ගීත ගායනා කරන්නත් ඇමරිකාවේ ජීවත් වෙන ශ්‍රී ලාංකිකයෙක් ඉදිරිපත් වුණා. බොහෝත් හොඳ අධ්‍යාපනික පසුබිමක් ඇතුලේ විශ්වවිද්‍යාල මට්ටමින් අධ්‍යාපනය ලැබලා විශ්වවිද්‍යාලයක සේවය කරන සමහර අවස්ථාවල දේශකයෙක් වශයෙන් කටයුතු කරන අපේ තවත් සුඳුරු හිතවතෙක්. ගීතාංජන කුඩලිගමගේ මේ ඉන්නේ ගීතාංජන. ආයිබන් ගීතාංජන. දැන් මේ සුසංයෝගය සම්බන්ධයෙන් මගේ ආදරණීය ප්‍රේක්ෂකයෝ දැන් තරමක් කල්පනා කරන්න ඇති කොහොමද මේක මෙහෙම සිද්ධ වෙන්නේ කියලා මේ අය ඔබ විශ්වාස කරන්න අපි යහපත් චේතනාවෙන් යහපත් දෙයක් කරනකොට ඒකට පරිසරය සබහා දහම සහ කිසියම් අදෘශ්‍යමාන දේවල් අපිට උදව් කරනවා මෙතුමා සහ මෙතුමා මේ දෙපළ විද්‍යුත් තැපෑල සහ ගුවන් විදුලි මේ දුරකථනය මේ විවිධ ක්‍රම මගින් ඒගොල්ලෝ දෙන්න ඒ තමන්ගේ සම්බන්ධතාවයේ ගොඩනගාගෙන ගීත 10ක් තෝරගෙන විටක වාද විවාද ඇති වෙනවා නේද? ඔව්. එහෙම වෙලා ගීත 10ක් තෝරගෙන අද අපේ මැදිරියට ඇවිල්ලා ඉන්නවා. මේ වැඩසටහන දිහා බලන්න ඔබ වෙන කෝණයකින්. ජාතික නාලිකාව යහපත් වැඩසටහනක් කරලා මේ දිවයින ඇතුළත ජීවත් වෙන අය වගේම ඒයින් පරිබාහිරව ජීවත් වෙන සුවහසක් ප්‍රේක්ෂකයන්ට ආමන්ත්‍රණය කරලා තියෙනවා. තව ඉදිරියේදී ලස්සන පණිවිඩයක් තියෙනවා මට කියන්න මම මේක කියන විතරක් නෙමෙයි ඉදිරියේදී පෙන්වන්නම් අපි දැනට වැඩසටහන සාමාන්‍ය විදිහට ආරම්භ කරගෙන යමු ඒත් එක්කම අදත් අපේ සුපුරුදු විදිහට අපිට සංගීත අධ්‍යක්ෂණයෙන් දායකත්වය ලබා දෙන්නේ සුසන්ත මදුරප්පිරම අපේ කෘතහස්ත අපි බොහොම ගෞරව කරන සංගීත වේදිකාවක් අපේ වැඩසටහනේ ආරම්භයේ ඉඳලම අපිත් එක්ක හිටියා අපි එහෙනම් වැඩසටහන කරගෙන යමු කඩින් කඩ විටින් විට මොහොතින් මොහොත විරාමයෙන් විරාමයට ඔබේ ජීවිතයට නැවුම් දේවල් දෙන්න
මං අද හීනෙන් බලාපොරොත්තු වෙනවා. මේක ඇත්තටම මහාචාර්යතුමා හීනයක්ද? ඔව් සිහින. මොකද මේ 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 ප්‍රෝග්‍රෑම් එක අපි මමත් මගේ භාර්යාව ඇගේ නම සේනානි. අපි දෙන්නට අහම්බෙන් අන්තර්ජාලයේ මේ ප්‍රෝග්‍රෑම් එක දැක්කේ. ඒ දැකපු දවසේ ඉඳන් අපි සෑහෙනකට ඇලුම් කළා. ඔබතුමාගේ ඉදිරිපත් කිරීම සහ එන විශේෂ විශේෂ පුද්ගලයා ඇවිල්ලා මේ ගීත තෝරන විදිය ඒකම ඒකේ විශේෂත්වයක් තියෙනවා මොකද ওই ගීත 10 10 දෙනෙක් වෙන්න පුළුවන් නමුත් එක ගායිකාවක් හෝ ගායකයෙක් ඒ ගීත ගේක කියලා ඒ ඒ ඒ පිළිබඳව ਵਿਚාරයක් කළා ඒ කරන ප්‍රෝග්‍රෑම් එක මම හිතන මම අතිශෝක්තයි නැතුව කියන්න මම දකින විදිහට මේ ලංකාවේ හොඳම ප්‍රෝග්‍රෑම් තුන අතර මොකද මම ඔකම බලන්න තියෙන මට ඒක කියන්න බෑ එහෙම නැත්නම් හොඳම ප්‍රෝග්‍රෑම් එක බවට පත් වෙලා තියෙනවා මොකද ඒක අපි දැකලා තියෙනවා විචාරාත්මක වශයෙන් අපි සෝෂල් මීඩියා වලින් මම දැකලා තියෙනවා ඉතින් ඒ වෙලාවේ බොහොම එක දවසක බොහොම හැඟීමක් මට දැනුණා අනේ මේ මටත් අවස්ථාවක් තියෙනවා නම් ගීත 10ක් තෝරගන්න කියලා නිකන් පොඩි අහිංසක ආසාවක් දැනුණා ඒ වෙලාවේ තමයි ඒක දැනුණට මට ඒච්චර මම ඒක සීරියස් ගත්තේ නැහැ පස්සේ මට හිතුණා මම මේක මේ පොඩක් ඒකන බලන්න ඕනට කියලා ඒලා තමයි මගේ හිත මිත්‍ර මම නාලන්ද විද්‍යාලයට ගිය අධ්‍යාපනය ලැබුවේ මගේ හිතවත්ම මිත්‍රෙක් ඉන්නවා බ්‍රිතාන්‍යයේ හිටපු දැනට ලංකාවේ ජීවත් වෙන සිසර චන්ද්‍රසේකර මහතා මම සිසර අයියට කතා කරපු වෙලාවේ සිසර අයිය කිව්වා ජානක මම ඒක ඔයාගේ ආසාව සිහිනල රැස් කරලා දෙන්න කියලා ඉතින් එතනින් තමයි මේ කතාව පටන් ගත්තේ ඊට පස්සේ ගීතාංජන මාත් එක්ක සම්බන්ධ වුණා දුරකථනයෙන් ඔබ කිව්වා වගේ අපි පොඩ්ඩක් දෙතු පාරක ආගිය කරගත්තා සින්දු තෝරන කොට නමුත් මම හිතනවා අපි අද සින්දු 10ක් හොඳ සින්දු 10ක් තෝරලා තියෙනවා අවසාන වශයෙන් තාම ලස්සන විදිහට ඉතින් ඒතර තමයි මේ සිහිනේ පටන් ගැනීම ඉතින් දැන් සිහිනේ මේ විදිහට ගෙන දකිමු ගීතාංජන මොකද හිතන්නේද ඔබේ ජීවිතේ අමුතුම දවසක් අද ඇත්ත වශයෙන්ම මේ සිහිනේ ගැන කියනවා නම් මම සීන පෙට්ටම ගමක දාලා අරන් තියලා තිබුණේ. ඔව්. ඉතින් මහින්ද සෙනවිරත්න කියලා මගේ යාළුවෙක් ඉන්න පොඩි කාලේ ඉඳන් ආශ්‍රය කරපු මේ යාළුවා එක දවසක් මේ ෆෝන් ටෙලිෆෝන් එකෙන් ඇමරිකාවෙන් ඉඳද්දි මම කතා කරනකොට ඔය මේ අපේ සීන කිරා සහ තවත් එක මේ නාලිකාව ගැන ප්‍රෝග්‍රෑම් එක ගැන මම කතා කරා. එතකොට මහින්ද ඇහුවා ඔයා ආසද එහෙම එකක කියන්න කියලා. ඉතින් කවුද ආස නැත්තේ? ඉගාවට පස්සේ මට කෝල් එකක් දීලා කිව්වා ඉතින් අජිත් ජයවීර අද එතුමා මෙතන නැහැ ඇත්ත වශයෙන්ම එතුමා අසනීප වෙලා මේ රෝහල් ගත කරලා තියෙන්නේ එතුමා ඇත්ත වශයෙන්ම ආසාවෙන් හිටියාද මෙතෙන්ට එන්න අජිත් මගේ යාළුවෙක් අර වගේම 1980 ඉතර ඉඳන් ඉතින් අජිතුත් දන්නවා මහින්දත් දන්නවා ඇත්ත වශයෙන්ම මට හොඳට ගීත ගායනා කරන්න හොඳට කිව්වම ඉතින් දන්නවා ඉතින් හොඳට ගායනා කරන්න පුළුවන් කියන ඒ මතය ඒගොල්ලන්ගේ තිබුණා ඒ පාර මහින්ද අජිත්ට කතා කරලා තිබුණා අජිත් එකපයින්ම ඔයා එක කතා කරලා කැමති වෙලා මට ඊගාවට ඒ ඉතිරි මේ සම්නිවේදනය කරන්න. එහෙම තමයි ඒක උනේ. ඒ සිහිනය මට නිකම්ම වගේ ලැබුණා. ඒක තමයි හරි වාසනාවක්. අපි ඉතින් අනිත් එක දැන් තමුන්නන්සල දෙපළම ඉතාම විධිමත් ආකාරයට අපිට අයදුම් පත්‍රයක් ඉදිරිපත් කරලා තිබුණා ඉල්ලුමක්. අපි ඒක මේ ජාතික රූපවාහිනියේ පාලන අධිකාරියට බාර දීලා ගරු සභාපතිතුමා ප්‍රමුඛ අයගේ අනුමැතිය අරගෙන ඒක නිසි විදිහට දැන් මේ හීනෙට ලෑස්ති උනේ. ඇත්ත වශයෙන්ම මහේෂ් මම පුද්ගලිකව එතුමාට ස්තුතිවන්ත වෙන්න ඕන ඒ කරලා දුන්න. ඔව් ඇත්තටම. මේ අනුමැතිය ලැබුණාට. පළවෙනි ගීතේ ඔබ තෝරනවා මේ අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ තුන් සිංහලේම නෑදෑයෝ කියලා ආචාර්ය වික්‍ර රත්නායකයන් සංගීතවත් කොට ගායනා කරන ගීතයක්. මහාචාර්යතුමා මේ ජානක ඇයි ජානක මේ ගීතේ පළවෙනි ගීතේ හැටියට අපේ ගීත 10 ගේන්නේ? ඒකේ පද වල තියෙන විශේෂත්වයක් තමයි අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ තුන් සිංහල හැම නෑදෑයෝ අපි මෙම එකතුව වැඩ කර යුතු කියන ආකල්පය තමයි තියෙන්නේ. ඊට කලින් මහේෂ් මම කියන්න මේ ගීත 10 මම තෝරනකොට පොඩි ක්‍රයිටීරියා එකක් තිබුණා. මම ඒක පැහැදිලි කළ දෙන්න. ඒක තේරෙන අපි මොන විදිහටද මේ ගීත තේරුව කියලා. සමහරලාට ගීතයකට මම කැමති ගීතේ මුළු පදවලට ඒ කියන්නේ ගීතේ අර්ථයට පදවලට හින්දා ගීතයක් තේරලා තිනවා
සමහරලාට ඒකේ මුල්ම සම්පූර්ණ පද නෙමෙයි නමුත් ඒකේ තියෙන වචන පේලියකට අපි වචන පේලියකට ආදරය කරලා ඒ වචන පේලියෙන් අපි ඒ ගීතය තමන් කැමති ගීතයක් බවට පත් කරගන්නවා තුන්වෙනි එක අපි කැමති ගායකයෙක් හෝ ගායිකාවක් අපේ වීරයෙක් අපි කියන්නේ හැමදාම ආදරය කරපු කෙනෙක් ඒ ඒ කෙනාගේ කැමැත් ඒ කෙනාට තියෙන කැමැත්ත නිසා සමහර ජනප්‍රිය ගීත තියෙනවා අපේ අතර ඒ ඒ ඒ ඒ මත මන් තීරණය කරා සමහර ගීත හතරවෙනි එක පදමාලාව තනුව සංගීතය ඒ තුලින් අපි හතරවෙනි එක හැටියට මම තෝරනවා පස්වෙනි එක ගීතයක් තමන්ට බැඳීමක් තියෙනවා මේ ගීතය අහනකොට තියෙනවා මේ ගීතය කියන්නේ මේ මේ හින්දා නේද මේ මේ පොඩි සම්බන්ධයක් තියෙනව නේද මගේ ජීවිතේට අර ඒ වගේ පොඩි පෞද්ගලික හැඟීමක් මේ ගීතයකට සම්බන්ධ වෙනවා හයවෙනි එක ගීතාංජනත් එක්ක අපි කතා කළා මම සින්දු තේරුණාට මට මොකද ගීතාංජන ඇමරිකාවෙන් ඉඳන් ආවේ එතකොට මේ අපිට ඒ කියන්නේ ටික කාලයක් තිබුණේ ගීතාංජනත් එක්ක කතා කරගෙන අපි යනෝ තෝරගත්ත ගීත කීපයක් තියෙනවා ඉතින් හත්වෙනි එක මම කියනවා මේක කම්බිනේෂන් එකක් කියලා. සමහරට ඒක වෙන්න පුළුවන්, පද වෙන්න පුළුවන්, ගායකයා වෙන්න පුළුවන්, සංගීතය ඒ කියන්නේ ඒක ඔක්කොම එකතු වෙලා මම ගීතේ තෝරලා තියෙනවා. මේ ගීතේ තෝරගන්න විශේෂම හේතුව තමයි වික්ටර් රත්නායකන් කියලා කියන්නේ මගේ ජීවිතේ පොඩි කාලේ හිටපු වීරයෙක්. ඒ කියන්නේ මම වික්ටර් රත්නායකන්ගේ ගීතවලට බොහොම ඇලුම් කරා. මට මතකයි 1979 වසරේ මගේ පියා පියාගේ මිත්‍රෙක් වික්ටර් රත්නායකගේ පින්තූරයක් ඔහුගේ අත්සනින් එක මට ලබා දුන්නා. ඒ වගේම 79 වසරේදී මට හම්බුණා වික්ටර් රත්නායකව හම්බ වෙන්න. සාප්‍රසංගය වේදී මම මේ මගේ මේ අම්මා තාත්තත් එක්ක ගිය වෙලාවේ මට වික්ටර් රත්නායක හම්බුණා. මට ඒක විශේෂ අවස්ථාවක් වට පත් වුණා. නෝන් මම දැනගෙන හිටියේ නෑ. ඊට අවුරුදු මතර පහක්වත් ගිය නෑ. වික්ටර් රත්නායකන් අපේ ගෙදර ආවා. මොකද මගේ පියා එවකට ආයුර්වේද මහ රෝහලේ හිටපු වෛද්‍ය අධිකාරි ඔහුගේ ප්‍රතිකාර ලබා ගන්න වික්ටර් රත්නායකන් හෝ ඔහුගේ පවුලේ කෙනෙක් මට මතක නැහැ හරියටම කාටද කියලා. ඉතින් ඇවිල්ලා අපිත් එක්ක බොහොම සුහදව කතා බහ කරා. ඉතින් ඒ වික්ටර් රත්නායකන් තියෙන ගෞරවයෙන් හින්දා මම මේ ගීතය තෝරගත්තා. දෙවෙනි එක සාප්‍රසංගයේ මේ අපි රොක්කම රජවරු සින්දුව පුදුම ගැම්මක් කරන් දෙනවා. මං හිතුවා මම මේ ඒ සහභාගී වෙන සිහිනයේ කිරෑ ඒ ගැම්ම ගන්න අපි ඔක්කොම රජවරු කියලා පටන් අරගෙන අපි මේ මේකේ තියෙන පදමාලාවත් ඉතාමත්ම සුවිශේෂයි මේ රටේ ඔක්කොම එකතු වෙලා අපි තුන් සිංහලෙම නෑදෑයෝ කියන අදහසත් එක්ක මට හිතුණා මෙතනින් පටන් අරගන්න කියලා හොඳයි එහෙමනම් මම මේ අවස්ථාවේදී අපි අපේ ආදරණීය ප්‍රේක්ෂකීන්ට ආරාධනා කරනවා කැනඩාවෙන් ආපු අපේ මහාචාර්ය ජානකගේ ගීත 10 ඇමරිකාවෙන් අපිත් එක්ක එකතු වෙච්ච ගීතාංජනගේ හඬින් අපි රස විඳිමු. මුල්ම ගීතය ආචාර්ය වික්ටර් රත්නායකයන් මේ තුන් හෙළයටම ගායනා කරපු අතිශය ජනප්‍රිය සහ ඉතාම වැදගත්කමක් තියෙන වටිනා ගීතයකින් අපේ වැඩසටහන ආරම්භ කරමු. සුසන්ත අපි ගීතයට යමු. Paragat sita gat binda
api okkoma piyawaru okkoma mawwaru tun singhalayama dudaru Sogini dal mio na che tu canti luna se tu al penduna che tu canti luna se tu al penduna jaya mangalagi gayuna jaya mangalagi gayuna appi komaraja Komawasiyo, tun singhalaya manadayo Api okkoma piyawaru, okkoma mawwaru Tun singhalaya madudaru Tun singhalaya madudaru Tun singhalaya madudaru Tun singhalaya madudaru ගීතාංජන මේ ඔබ නම් දරාපු ගායන ශිල්පියෙක් නුනට මම හරි අවංකවම සතුටු වෙනවා ඇමරිකාව වගේ රටක කාලය ගත්තත් අහසට පොළොව වගේ වෙනස් සංස්කෘතිය ගත්තත් වෙනස් ඒ වගේම භෞතික අපි අත්විඳින දේශගුණික තත්ත්වයේ ගත්තත් වෙනස් නමුත් ඔබේ හදවත වෙනස් වෙලා නැහැ මම හිතනවා ඔය මයික් එක උන්නේ හරි මම හිතනවා ඇත්ත වශයෙන්ම මම ඒක ඉගෙන ගත්තේ නිරුත්සාහයෙන්ම ඒක මට ආවේ මගේ සුදු මිතුරන් සහ ඒ අයව දිහා බලලා ඉගෙන ගැනීම. මොකද ඒගොල්ල තමන්ගේ සංස්කෘතික අනන්‍යතාවය වෙනස් කරගන්නේ නැහැ. දැන් අපි ගමේ භාෂාව කියන සුද්ද ලංකාවට ආවා. ආවට ගෙඩිය පිටින්ම අර ගමේ භාෂාවම කියන වගේ ආයෙ එංගලන්තෙට ගියේ. කෑලි හලලා ගියේ නෑනේ. ඉතින් ඒ වගේ ඒ සුද්ද එංගලන්තෙට යනකොටත් අර සුද්දමයි. එයා මෙහෙට ආවා කියලා අඹුඩයක් ඇඳගෙන කුඹුරු කොටන්න ගියෙත් නෑ බුලත් විට කන්න ගියෙත් නෑ. අර සුද්ද වගේම ඉඳලා සුද්ද හැමම ගියා අවුරුදු 20ක් 30ක් ඉඳලා වුණත් ගියේ සුද්ද වගේමයි. ඉතින් මම ඇමරිකාවට ගිහිල්ලා නැවත මං එන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලාංකිකේ කරගිය සද ඒ ගෙඩිය පිටිම මාත් එන්න බලාපොරොත්තුෙන් ඉන්නේ. ඉතින් ඒ නිසා මට ඒක මං ඒක ඉගෙන ගත්තේ ඒගොල්ලන්ගෙන්. ඒක ඉගෙන ගත්තේ ඒගොල්ලන්ගෙන්. ඉතින් මම හිතනවා ඒ විශේෂයෙන්ම දැන් අපි ගත්තොත් අර සුද්ධෝ කියන වචනය පාවිච්චි කරලා කතා කිරීම ගැන ඇත්ත වශයෙන්ම තේරුම් ගන්න ඕනකද කියලා. මේ දැන් එහෙම බුලත් විට කෑවා කියලා ඉතිහාසගත වෙලා තියෙන එක සුද්දෙක් මම දන්නවා ඒ තමයි රොබර්ට් නොක්ස්. ඒ අර රොබින්සන් ක්‍රූසෝ ගියා මේ තනි වුණා කැලෑවක ඒත් සුද්දා වගේම තමයි හිටියේ. එයා පොඩි එංගලන්තයක් හැදුවා දූපතේනේ. ඉතින් ඒ මම ඉගෙන ගත්තේ ඒගොල්ලන්ගෙන්මයි ඒක. ඇයි ඔබට බැරි ඇමරිකාවේ පුංචි ලංකාවක් හදන්න? ඇත්ත වශයෙන්ම ඒ අපේ මේ අක්කර භාගයේ දිර ඉඩම පුංචි ලංකාවක් තමයි. ආචාර්යතුමා දැන් මේ කතාවත් එක්ක මේ ඇයි අපේ ලාංකිකයෝ අපේ නිදහස් අධ්‍යාපනයෙන් උපරිම ප්‍රයෝජන අරගෙන අපේ ලාංකීය මිනිස්සුන්ගේ මේ රටේ ජීවත් වෙන මිනිස්සුන්ගේ බදු මුදල් වලින් මිනිස්සුන්ගේ යහපත සඳහා ප්‍රතිපාදන වශයෙන් අයින් කරපු මුදල් වලින් හොඳට අධ්‍යාපනය ලැබලා ඔබ ගන්නකො ඔබ කොළඹ නාලන්දා විද්‍යාලයේ ශිෂ්‍යෙක් ඇයි මේ ඒ දැනුම උකහාගත්තට පස්සේ ඇයි ඒක අරගෙන වෙන රටකට යන්නේ ඕක මහේෂ් හොඳ ප්‍රශ්නයක් මොකද ඔක පොඩි වෙලාවක් දෙන්න මට ඔක පැහැදිලි කළ දෙන්න. ඊට පස්සේ මම විශ්වවිද්‍යාලයට ගියා. විශ්වමරට විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලබාගෙන මම ප්‍රමාණ සමීක්ෂණය පාඨමාලාව කරේ. මට ඒ වෙලාවේ ඇත්තරම කරනකොට මට දැනෙච්ච දේ තමයි මම තවදුරටත් අධ්‍යාපනය නිරත වෙන්න ඕන කියලා. මගේ පොඩි ඉලක්කයක් තිබුණා කවදා හරි දවසක මට මහාචාර්යවරයෙක් වගේ වෙන්න පුළුවන් නම් හොඳයි කියලා.
එතකොට ඉතින් ඒ අවස්ථාව ලැබිලා මම ඇමරිකාවට ගියා. ඇමරිකාවේ ඇරිසෝනා ප්‍රාන්ත විශ්වවිද්‍යාලයට ගිහිල්ලා මම පශ්චාත් උපාධිය කරා. ඒ යනකොට ඒ දවස්වල තරුණයි අපි තරුණ කතිකාචාර්යවරයෙක් සහ මම හිටියේ ගොඩනැගිලි ඉදිකිරීම් කර්මාන්තයට සම්බන්ධ වෙලා. ඉතින් සම්බන්ධ වෙලා අපි වැඩ කීපයක් කරනපු හින්දා මට ඇත්තටම මට මතකම යන දවසේ මට හිතුණා මේ කිවර කල එක්මන්ට එන්නට ඕනේ කියලා. මොකද මට මෙහෙතිවිච්ච කන්ටැක්ට්ස් මං කරපු දේවල් මම ගාත්ම සන්තෝෂයෙන් ඒවා කරගෙන ගියා. එනකොට පශ්චාත් උපාධියට මාස්ටර්ස් එක කරන්න ගියාට පස්සේ මං දැක්කා මං අර ඉස්සලා දැක්ක පාත් එක. ඒ පාත් එක කෙටියෙන් සහ හොඳින් කරන්න කොහොමද කියන එක. මම ඒක බොහොම හිතලා තමයි ඒකම මට අවස්ථාව ලැබුණා මගේ ආචාර්ය උපාධිය කරන්නට කැනඩාවේ. ඒ විශ්වවිද්‍යාලය කරපු මේ මට ආරාධනා කළා මම ඒක ගිහිල්ලා මම හිතනවා මට ලැබිච්ච තාමත්ම විශිෂ්ට අවස්ථාවක්. මම තාමත් විශ්වාස කරනවා මගේ ජීවිතේ ගත්ත හොඳම තීරණය මම කැනඩාවට ආචාර්ය උපාධියට ගියේක කියලා. ඉතින් එතනින් එහාට වාසනාවද මොකද්ද කියන්න මම දන්නේ නැහැ. හැමදේම ඉතාමත්ම හොඳින් සිද්ධ වුණා. මම ආචාර්ය උපාධිය ඉවර කරන්න ප්‍රථමයෙන්ම මට සහාය ආචාර්යවරයෙක් හැරිට විශ්වවිද්‍යාල දෙකකින් ආරාධනා ලැබුණා. පස්සේ මම කැල්ගරි විශ්වවිද්‍යාලය දැනට මම ඉන්නේ විශ්වවිද්‍යාලෙමයි. එතන නැවතිලා ඔතෙන්දි මහේෂ් එතන ඉඳන් ගිය දුර සෑහෙන අවුරුදු 15ක් මම ඒ විශ්වවිද්‍යාලයේ වැඩ කරා. දැනට මම අන්තර්ජාතික කටයුතු පිළිබඳ අතිරේක උපකුලපතිවරයෙක් හැරිට වැඩ කරනවා. නමුත් මම පරීක්ෂණවල සෑහෙන නිරත වෙලා හිටියා. පළවෙනි ලාංකිකය බවට පත් වුණා. කැනඩාවේ තියෙනවා මේ ඉතාමත්ම වටිනා කියන රිසර්ච් චා ප්‍රෝග්‍රෑම් එක. ඒකට කැනඩා රිසර්ච් චා කියලා. පළවෙනි ලාංකිකය හැරිට මට එහෙම අවස්ථාවක් ලැබුණ අවුරුදු 5ක් ඇතුළත. ඉතින් ඒ පාත් එක අර මම දැක්ක පාත් එක විදිහටම සිද්ධ වුණා. නමුත් එතනින් මොකද්ද මම ලංකාවට කරේ? මොකද්ද මම ලංකාවට කරපු සේවය? මේ තාක්කල් මා යටතේ ආචාර්ය උපාධි ඉවර කළා තියෙනවා 20 දෙනෙක්. පශ්චාත් උපාධි ඉවර කළා තියෙනවා මම හිතන්නේ මම දන්නේ ගාන මම දන්නේ නැහැ. ඒ පිරිස අතර ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉන්නවා මම හිතන්නේ 15කට කිට්ටුව. ඔය 15 දෙනාටම ස්කෝලර්ෂිප් එකක් දුන්නේ ඒගොල්ලන් ඉගෙන ගන්න කාලේ. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ටියුෂන් එකයි ඒගොල්ලන්ගේ ලිවිං එක්ස්පෙන්සස් ඒ ඔක්කොම මම ඒගොල්ලන්ට ලබා දුන්නා. ඉතින් මට තියෙනවා මම ලංකාවටත් සේවයක් ඒගොම කරනවා. ඒ තුරෙන් මම මේ කිව්වේ බොහොම අල්පයක් විතරයි. මම පිළිගන්නවා නිදහස් අධ්‍යාපනය ලබාගෙන එතරම් ඉස්සරහට කොහොමද යන්නේ කියලා. ඉතින් මට ලංකාවට ඇවිල්ලා කරන්නත් තිබුණා ඒ සේවය. නමුත් මම හිතන්නේ මම අර මගේ තිබිච්ච එතරම් තිබුණ සිහිනයක් තිබුණේ. ඒ සිහිනේ ළඟා කරගන්නට මම හිතන්නේ ඒ සිහිනයත් බොහොම ලස්සනට සිද්ධ වුණා. මොකද ලාංකික කැරියට මම බොහොම ආඩම්බර වෙනවා කැනඩාවේ. ඒනවා අපිට ඒ ලැබිච්ච අවස්ථාව සහ වුණ අපිට සලකන විදිය අපි ගීතංජර් කිව්වා වගේ. ඉතින් දැන් මම කැනඩාවටත් සේවය කරනවා ලංකාවටත් සේවය කරනවා මුළු ලෝකෙටම සේවය කරනවා. මොකද මගේ මං කරන වර්තමාන තනතුර අන්තර්ජාතික කටයුතු පිළිබඳ. ඉතින් මම ගොඩක් රටවල් වලට යනවා. ඒකෙන්ද ඒක තමයි මට දෙන්න පුළුවන් උත්තරේ. නමුත් එතන මම දන්නා පොඩි සංගවිච්ච අභිරහසක් තියෙනවා කියලා. තව ඉස්සරහට අහන්න මං ඒව. කමන්නේ. ඉතින් ඒ වගේම මේ දැන් ඔබ තෝරන දෙවෙනි ගීතය මේක මම හිතන්නේ සිහිනේ කිරය වැඩසටහනේ මේ වැඩසටහන් 61 ඒක පුරාවට මට ලැබෙනවා මේ ගීතේ මං හිතන්නේ පස් වතාවක් 6 වතාවක් විතර. පියාණනීමා නැවත උපන්නොත් අපාර වූ මේ සංසාරයේ ඔබේම පුතු වේවා. ඇයි ඔබ මේ පියගුණ ගීතය ඒ කියන්නේ පුතෙකුගේ හිතේ තාත්තා කෙනෙක් ගැන ඇතිවෙන මහා දැපැන්ත අපරිමිත සෙනෙහස අපි හරි අඩුවෙන් අත්විඳින කෝ මේ 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 පැත්තක් පැතිකඩක්. මම නිතරම කියන දෙයක් තමයි මේ ලෝකේ විශ්වය බිහි කළේ මව. හැබැයි ආරක්ෂා කළේ පියා. හැබැයි ඒ ආරක්ෂාව ගැන හුඟක් අය හිතන්නේ නැහැ. පියා ගැන හිතනව හරි අඩුයි. නමුත් පුතෙකුගේ හදවත තුළ පියෙකු ගැන ඇතිවෙන මහා දැවැන්ත ප්‍රතිරූපය මේ ගීතය ඇතුළේ තියෙන්නේ. මේ ගීතය අහලා කෑ ගහලා අඬන්න පුළුවන්. ඔබ ඇයි මේ ගීතය අපේ ගීත 10 දෙවෙනි තැනට ගේන්නේ? ඉතාම වැදගත් කතාවක් ඒක. මම කිව්වා මගේ සිහිනයක් තිබුණා කියලා. ඒ සිහිනය මට ඇති කරේ මගේ පියාණන්.
නමුත් පියාණන්ට හැම වෙලාවෙම මගේ පියා හැම වෙලාවෙම උත්සාහ කරා මට හොඳ අධ්‍යාපනයක් දෙන්න. හැම වෙලාවෙම එකට සෑහෙන අම්මා සහ තාත්තා දෙන්නම විශේෂයෙන් තාත්තා මම ගොඩාක්ම හිතවත්ම හිටිය තාත්තත් එක්ක මට මතකයි මම ක්‍රිකට් ක්‍රීඩාවට හරි කැමැත්තක් තිබුණා පොඩිම කාලේ මේගොල්ලන් උපරිමෙන් කැපුවා ක්‍රිකට් වලට යන එක කැපුවා ඒක ක්‍රිකට් නෙමෙයි ජීවිතය කියන එක කිව්වා කොමාරි අධ්‍යාපනයේ පුදුම විදිහට ඒගොල්ලන් කුලක් දුන්නා මට මතකයි මම ඒ ලෙවල් කරලා විශ්වවිද්‍යාලය යන දවසේ මගේ පියා කොච්චර සතුටු වුණාද කියලා නමුත් ඒ සන්තෝෂෙ ටික කාලයක් තිබුණේ මට මගේ පියා නැති වුණා මට අවුරුදු 22ක් වෙනකොට හොඳම කාලේ මට අවශ්‍යම හොඳම කාලේ මට මගේ පියා නැති වුණා ඒ පියාට මං කවදාවත් පොරොන්දුවක් දීලා තිබුණේ නැහැ මම මේ දේ කරනවා කියලා ඒ පොරොන්දුව මට දෙන්න උනේ අර මිසල මලසිරුලට ඒ තාත්තට මං ඒ වෙලාවේ කිව්වා මට මතකයි තාත්තගේ බලාපොරොත්තු මං ඉෂ්ට කරනවා කියලා ඉතින් ඒක කරනකොට ඒක කරලා දැන් ඉන්න තත්ත්වයට එක බලනකොට මං හිතනවා මං ඊට වැඩි පොඩ්ඩක් දුර දිග ගියා කියලා. ඉතින් පියාගේ බලාපොරොත්තු මං ඉෂ්ට කරා. ඉතින් මේක මේ සම්භාවිතාවේ මත මේක නොවන දෙයක්. නමුත් මට මේ සින්දුව ඇහෙන හැම වෙලාවෙම හිතෙනවා අනේ මට මේ තාත්තා ආපහු තව ආත්මයක ආවොත් ඔබේම පුතු වෙලා මට ආයි පෙන්වන්න පුළුවන් chance එකක්. එතකොට ඔබතුමාටත් බොහොම සන්තෝෂෙන් මේ පුතාගේ අනාගතය දකින්න පුළුවන් කියලා. ඒක මට කරන්න ලැබුණේ මොකද අවුරුදු 22 22යි මම තාත්තත් එක්ක හිටියේ. මම දන්නවා අද තාත්තා ජීවත් වුණ අතර හිටියා නම් කොච්චර සන්තෝෂ වෙනවද කියලා අනිත් එක මට අවුරුදු 50ක් වෙන්න කලින් මගේ මවත් පියා දෙදෙනා මට නැති වුණා. ඉතින් මම ඒකින්ද මම හිතුවා මේ ගීතය මගේ පියාණන් මතක් කරලා ඒ බලාපොරොත්තු වෙච්ච තාත්තට උපහාරයක් ඇරිට මම මේ ගීතය තෝරනවා කියලා. ඔබේ කටහඬ වෙනස් වුණා නේද? ඔබ මාවත් වෙනස් කළා. ඒක යථාර්ථය මහේෂ්. අපේ දෙමාපියන් එක්ක කිට්ටු වෙලා අපි දෙමාපියන්ගෙන් උපදෙස් ලබාගෙන ඒගොල්ලන්ගේ බලාපොරොත්තු ඇති කරන්න අපි ජීවත් වෙනවා. දැන් මං වගේ තව පුතාල කී දෙනෙක් ඇද්ද? මේ වගේ සේවය කරපු පියවරු කොච්චරද? ඒ පුතාලට මම හිතන්නේ මේ එකම මම දීපු මැසේජ් එකම දැනෙනවා ඇති. ඉතින් මට දැනෙනවා මම එකයි කියන්නේ තාත්තේ ආයි ඉපදුනොත් මම තාත්තයාට ඉපදෙන්න කැමතියි. මම ඒක පොඩි අනිත් පැත්තට මම හදන්න මට ෂෝ ඔෆ් කරන්නත් පුළුවන්. මම තාත්තට පෙන්නන්නම් ආපහු සරයක්. මට තාත්තගේ බලාපොරොත්තු ඉෂ්ට කරන විදිහ කියලා. ඉතින් ඒක දෙපැත්තම තියෙනවා මහේෂ්. ජීවිතේ මොනතරම් විවිධ පැතිකඩ වලට යනවද නේද? දන්නේම නැතුව 10 මාරයි වෙලා. ගීතාංජන මට ගීතයට යන්න ඕනේ. හැබැයි ගීතාංජන තාත්තා කෙනෙක් වෙනුවෙන් පුතෙකුට මෙච්චර දෙයක් කරන්න පුළුවන් කියන එක හැම පුතෙක්ම හිතනවා නම්. අර තාත්තව එන්න තාත්තේ මේ බෙහෙත් තරම් දෙන්න කියලා එක්කන් ගිහිල්ලා මහලු මඩමේ මහලු නිවාසේ තියෙන ඇඳවල ටික පෙන්වලා මේ තාත්තේ මේ වාට්ටුව මේකේ නේවාසිකෝ තමයි ප්‍රතිකාර රන්දිනේ තාත්තට කියලා තාත්තව තියලා ඇඳුම් ටික බාරකාරයට දීලා එන පුතාල කොච්චර ඉන්නවද? ඇති. ඔව්. ඇත්තටම හුඟක් ඇති. ඉතින් දැන් ඒක තමයි. දරුවෙක් උපන්නම ඒකේ සම්පූර්ණ ගෞරවය යන්නේ මවට. හැබැයි ඒක දිහා පැත්තකට වෙලා හිතේ පුරවගත්ත මහා දැවැන්ත සතුටකින් ආඩම්බරයකින් ඒක දිහා බලන්නේ තාත්තා කෙනෙක්. ඒ තාත්තම අතින් එක්කන් ගිහිල්ලා අර වගේ නවත්තලා එන්නෙත් ඒ පුතාම තමයි. හැබැයි මේ වගේ පුතු මං හිතනවා අපි හැමෝම හැම පුතෙක්ම එහෙම හිතනවා නම් මේ ලෝකෙ මීට වැඩිය ගොඩක් ලස්සනයි සහ වෙනස්. ඔබේ තාත්තා ගැන ඔබට මොකද හිතෙන්නේ? මට හිතෙන්නේ ඉතින් අපේ තාත්තා ඇත්ත වශයෙන්ම මහන්සි වුණා හුඟක් අපේ පවුලේ හැම දරුවෙක්ම එයා ඉගෙන ගත්ත කෙනෙක් නෙවෙයි අම්මත් ඉගෙනගෙන නැහැ. ඉතින් ඒ වුණාට අධ්‍යාපනය ලබා ගත යුතුයි කියන අදහස කියන්නේ ඒගොල්ලන්ට තිබුණා. නමුත් ඒගොල්ලන් හැම කෙනෙම බලාපොරොත්තු වුණේ මේ මගේ අධ්‍යාපනය ගැන තමයි. ඒක ඒ මොකක් හරි හේතුවක් නිසා ඒගොල්ලන් හිතුවා මම තමයි මේකෙන් එගොඩ යන්නේ කියලා. මොන හේතුවක් නිසා දන්නේ නැහැ. ඉතින් අපේ අම්මා හැමතිස්සෙම කියන දේක් තමයි
මේ පුතේ ඔයාගේ හඳහනේ තියෙනවා අවුරුදු 50 පැනලත් ඔයා ඉගෙන ගන්නවා කියලා. ඉතින් ඇත්ත කතාව බලනකොට එම්ම අපිට කිව්වේ මේ අවුරුදු 16 දී 15 දී විතර. ඉතින් තාමත් මම ඉගෙන ගන්නවා. ඒක නිසා මේ ඒ කියන්නේ දැන් 50 පැනලා 50 පැනලා ඔයා ඔයගේ කඩේම් ප්‍රශ්න අහනවා බලයි ඉඳලා තිනවා. ඔයා දැන් මම අහන්න කලින් කියලා තියවරයි. ඉතින් මේ ඉතින් තාමත් හැබැයි ඉගෙන ගන්නවා. ඉතින් ඒ නිසා මම හිතුවා මේ මේ ඒක ඇත්තක් කියලා. ඉතින් ඒ අම්මා කියන කතාව අදටත් අම්මගේ මේ බලාපොරොත්තු තියෙනවා. ඒ කියන්නේ මම තමයි මෙතන මොකක් කරන්නේ ජීවිතේ තව ඉස්සරහට යනවා. ඉස්සරහට යන්නේ. එහෙම ඉස්සරහට යන්න ගත්තා. අහුවට දැන් මේ වෙනකොට තාත්තා ඔබත් එක්ක ඉන්නවද ජීවිතේ? නෑ ජීවත් එයා නැහැ මරණ. එහෙමනම් අපේ ජානක මහාචාර්යවරයෙක් හැටියට ඔහු තෝරන දෙවෙනි ගීතය අබේවර්ධන බාලසූරිය මහත්මයා ගායනා කරන වික්ටර් රත්නායකයන් සංගීතවත් කරපු ගීතයක්. මේක තමයි මේක තමයි අපූර්වත්ව ජීවිතේ කියන්නේ. මට චූටි දෙයක් කියන්න ඕනේ. ජානක මේ මහාචාර්ය ජානකගේ කතාවෙන් පස්සේ මම මෙච්චරලා හරි පහසුවෙන් මේක ගායනා කරේ. දැන් මට ටිකක් අපහසුකුත් තියෙනවා මේක ගායනා කරන්න. මොකද හරි අනුවේදිනීය සම්බන්ධතාවයක් තියෙන නිසා. ඉතින් ඒ කතාව කියන්නේ ඉස්සෙල්ලා මම හොඳින් ගායනා කරා මේක. නමුත් දැන් මට වෙනවා මේ මම හිතනවා ගීතාංජන මෙහෙම ගීතයේ ඇතුළට ගියේ ඔබ දැන්. දැන් මේ ගීතයේ ඇතුළේ ඉඳගෙන ඒකට සමවැදිලා ඒ අදහස හොඳට තීව්‍ර වෙන විදිහට ඔබට ගායන්න පුළුවන්. ගායමු. Apa remeh
ඒ ගීතය මම හිතන්නේ ගීතේ ගායනා කරනකොට ඔබ ජීවත් වුණේ ඔබේ පියත් එක්ක සත්තටම සත්ත කියමු ඒක මට හිතෙනවා ඇත්තටම දැන් මේක මේ මම මේ කියන්නේ යථාර්ථයෙන් හිතා ගන්න බැරි තරම් ඈත අනන්තයක තියෙන සිතවිල්ලක් හැබැයි කිනම් හෝ බලවේගයක් මේ මොහොතේ ඔබට ඔබේ පියාගෙන මේ දෙනවා නම් ඒ සඳහා ඔබට හිලව්වට දෙන්න නොහැකි දෙයක් නැති තරම් එහෙම නේද ඔව් එහෙම එහෙම සම්පූර්ණයි ඔබේ පියා ඔබට ආදරය කරන තරමට වඩා ඔබ ඔබේ පුතාට ආදරය කරනවා නේද සත්තකෙම්ම ඒකිනේ තමයි තුන්වෙනි සින්දුව ඒ විදිහට තෝරලා තියෙන්නේ දිලීප පොඩි පුතු සමීපයට නිදි මහේෂ මම මට මගේ පුතා ලැබුණේ 2002 වසරේදී ඌට දැන් අවුරුදු 13ක් 14කට කිට්ටුයි ඒ වෙනකොට දැන් අපි කියනවනේ ජීවිතේ එක එක සම්දිස්ථාන ලැබෙනවා මම මේක කරා අරක කරා මම ආචාර උපාධිය ඉවර කළා තිබුණේ කරාට පස්සේ තමයි මගේ පුතා ලැබුණේ ඒක පුතෙක්ද දුවෙක්ද කියන එක නෙමෙයි මෙතන වෙනස තියෙන්නේ Tamanට ලැබෙන දරුවා ඒ ලැබෙච්ච මොහොත මට දැන් තාමත් නැවිලා පේනවා මම මේ වෙලාවේ හිටියා මගේ බිරිඳ ළඟ පුතා ඉපදෙන මොහොත තාමත්ම බොහොම සන්තෝෂයෙන් මම ඒක සමරනවා ඉතින් මට එදා දැනුණා අර ලෝකේ හැමලා අපි කියනවා සන්තෝෂ දවසක් වෙනවා කියලා මොකද ආචාර උපාධියත් කරලා නැන්නේ ඒක සන්තෝෂයක් නෑ දැන් ඉවරයි ඒ පුතා ලැබිච්ච දවස මගේ ජීවිතේ මම තාමත් පිළිගන්න බොහොම සන්තෝෂම දවස හැටියට මට පුතෙක් ලැබෙනවා කියලා අපි දැනගෙන හිටියා ඊට මාස කීපයකට කලින් අපි කරපු එක්තරා ටෙස්ට් එකකේ මගේ භාර්යාව මේ මට කෝල් කරලා කිව්වහම මම ඒ වෙලාවේ හිටියේ වෙන සිටි එකක ඒ වෙලාවෙත් මට ඒ හැඟීම දැනුණා මොකක් හෝ හේතුවක් ඉදන්ම පුතෙකුට ආදරය කරා ඉතින් ඒක ඉදන් මට ඒ වගේ හොඳ රත්තරන් පුතෙක් ලැබිලා තියෙනවා ඉතින් එයාගේ අනාගතය දියුණු කරන්න තමයි දැන් අපි උත්සාහ කරන්නේ ඉතින් අපි හැම අවුරුද්දෙම ලංකාවට එනවා මතර ඔහුමයි තමයි හැම අවුරුද්දෙම ලංකාවට ඇවිල්ලා තිනවා ලාංකික සිතුම් පැතුම් ඔහු දන්නවා සිංහල භාෂාව තේරෙනවා කතා කරන්නේ නැහැ ඔහුගේ නම සෙමිරු සේනාවට හිරු කියන අර්ථය තියෙන අරසේනාර අහබුදු පුතාට නම දැම්මේ ඉතින් ඒ වෙලාවේ මට මතක් වෙනවා මේ පුතා ඉපදිච්ච වෙලාවෙ ඉඳන් අද මම ගොඩක් වීඩියෝස් එම් අරන් තිනවා තාමත් ඒව බලනකොට මතක් වෙනවා අර පොඩි කාලේ ඉඳන් අවුරුදු ගාණක් තිස්සේ පුතා ඉපදිලා වැඩෙන විදිය ඉතින් ඒ වෙලාවේ මම ওই සින්දු මුමුන්ලා තිනවා අයිතික ওই ගීතේ මම හිතන්නේ කරුණාරත්න අබේසේකරයන් සහ ක්ලරන්ස් විජයරාජනයන් නිර්මාණය කරපු තාමත්ම අපූරු ගීතයක් ඒ කියන්නේ පදවලද සංගීතයද හැම දෙයක්ම ඉතාමත්ම විශිෂ්ටයි මම දන්නා මගේ භාර්යාවත් හරිම කැමති මේ සින්දුවට මේ ළඟදී අපි මේ ලංකඩ ආවෙලාවක අපි මේ කාර් එකක් ඇතුළේ ඉන්නකොට රේඩියෝ එකේ ඔය සින්දුව ගියා එතකොට මසේනානි මට කියූප එකක් තමයි කොච්චර ලස්සන මේ සින්දුව හදලා තියනවද කියලා ඉතින් ඒ පුතාගෙන් ලැබිච්ච ආලෝකයේ සන්තෝෂය දිලීපට විතරක් නෙමෙයි අනිත් පුතුන්ටත් ලැබෙනවා අනිත් තාත්තලත් ඒ වගේම විඳිනවා ඒකෙන් තමයි මගේ සින්දුව තෝරගත්තා ගීතාංජන මොන විදිහ අත්දැකීමක්ද මේ පියපුතු සම්බන්ධය සහ ඔබේ පවුල තුල ඉන්න දරුවොත් එක්ක ඔබේ ජීවිතේ මට පුතුම තුන් දෙනෙක් ඉන්නා අතර ඒගොල්ලන් ලොකු අය දැන් ඉතින් මට ඇත්තටම ඇමරිකාවට 2010 දී මම ආවේ එනකොට මේ හැම කෙනෙක්ම පුඩා දරුවෝ ඉතින් මම දැන් එක දෙයක් ගැන ඇත්ත වශයෙන්ම දුක් වෙනවා මොකද්ද මට ස්කෝලර්ෂිප් එකක් හම්බුනේ මගේ මාස්ටර්ස් එකට අපි සිංහලෙන් කියන පශ්චාත් උපාධි ඔව් පශ්චාත් උපාධි මාස්ටර්ස් ඩිග්‍රී කරන්න මේ ස්ටේට් යුනිවර්සිටි නිව්යෝක් ඒකට යන අවුරුදු දෙක මම දරුවන්ගෙන් ඈත් වෙලා හිටියේ හැබැයි ඒ අවුරුදු දෙක තමයි මේගොල්ලන්ගේ චරිත ගොඩනගෙන කාලේ ඒ අවුරුදු දෙක මට ගිලිහුණා ඒ ගිලිහිම ඇත්ත වශයෙන්ම මට සෑහෙන බලපෑමක් අපේ සම්බන්ධතා වල තියෙනවා ඒ කියන්නේ ඒ අවුරුදු දෙකේදී තමයි ඒ චරිත
එක එක පැති වලට හැරෙන පැති. නමුත් කවුරුවත් මගේ ළමයි දරුව අතර මේ නරක වැඩ කරන අය නැහැ. නමුත් යම් තාක් දුරකට මග පෙන්වීම තාත්තා කෙනෙක්ගෙන් අර ඔයා කිව්වා වගේ. තාත්තා කෙනෙක්ගෙන් ලැබිය යුතු මග පෙන්වීම ඒ ඌමනා මොහොතේ මගේ අතින් ගිලිහිලා ගියා. මොකද්ද ඒකට හේතුව? මම අධ්‍යාපනය සඳහා නිව්යෝක් වලට ගියා. අපේ මගේ බිරිඳ ටෙක්ලා ඇත්ත වශයෙන්ම මේ 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 සම්බන්ධව හරියට මේ 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 සතුටු වෙන කෙනෙක්. මගේ බිරිඳ ටෙක්ලා ඇත්තටම තනියම මේ ළමයි තුන්දෙනා තියාගෙන වර්ජිනියා කියන්නේ හැතම 500ක් නිව්යෝක් මේ බෆලෝ වල ඉඳලා වර්ජිනියා වලට හැතම 500ක් මම මේ වර්ජිනියා වල මෙයා මේ ආරෝග්‍ය ශාලාවක සේවය කරන්න බාරගත්තා. ළමයි තුන්දෙනාත් එක්ක එයා තනියෙන් හිටියා. ඉතින් මම සතියකට වරක් මේ හැතම 500 එළවනවා බෆලෝ ඉඳලා වර්ජිනියා වලට. ඒ යුනිවර්සිටි එකේ ලෙක්චරර්ස්ලා හිටන් ඔළුවේ අත ගහ ගන්නවා. ඒකලන්වත් කරන්නේ නැහැ. ඇමරිකාව කියන්නේ මේ මේ හැතම වලින් කතා කරන රටක් නෙමෙයිනේ. හවුෆා කියලා හැම වෙලාවෙම කියන්නේ නේ. ඉතින් මේ පැය 12ක් විතර මම එළවනවා ඇත්තටම. හරි. ඒතර පැය 24ක් විතර පාරේ. හැමදාම මේ වැඩේ කරා. කාර් එකක් ඉවර කරා ඇත්තටම මගට. මගදීම කරනවා ඒ කාර් එක. හරි. ඉතින් ඒ වගේ ජීවිතයක් ගත කරලා මම ඇත්ත වශයෙන්ම පුතු සම්බන්ධව කනගාටුවට පත් වෙන මගේ පුතාල සුන්දනා ගැන අර අතනදී මට වෙච්ච පුංචි ගිලිහි අතපසවීම. අදෝබ සතුටෙන් ඉන්නවා. අද මම සතුටෙන් ඉන්නවා. ඉතින් ඒකලගේ ඉගෙනගෙන ඇත්තට ඒගොල්ලන්ගේ ජීවිතේ ගලාගෙන යනවා. අපි දැන් ඒ මහේෂ් මට තප්පර දෙන මට මතක් කරු දෙයක් තියෙනවා. පුතත් මමත් සෑහෙන සම්බන්ධයි. හරි යාළුයි. අපි තාම මේ තාක්කල් කරන එක දෙයක් තියෙනවා. දැන් මම ගොඩක් රටවල් වලට යනවනේ. මම රාජකාරී කටයුතු වලද කොහේ හිටියත් පුතාට උදේ නැගිට වෙන කෝල් එක දෙන්නේ මමයි. ප්ලේන් එකේ හිටියේ නැත්තම් හරිද? ඒකම එයත් කරන දෙයක් තියෙනවා. හැමදාම යා රාට නින්දට යනකොට මට කෝල් එකක් දෙලා කියනවා මම නින්දට යනවා කියලා. එයාට බැරි නම් එයා දැන් ඉතින් දුරකථන වල SMS තියෙනවනේ. SMS එකක් ගහලා මතක් කරනවා හෙට උදේට මට කෝල් කරන්න කියලා. ඒක පුළුවන් තරම් කරනවා. මම හිතනවා ඒ යාළුකම තාත්තගේ පුතාගේ යාළුකම තව වරුදු ගන්න තිස්ස තියේ කියලා. අපි මේ විදිහටම ආශිර්වාද කරනවා. ගීත ගායනා කරනවා. Thank you.
ගීතාංජන මේ අර මම හැමදාම කියන වචනේ දැන් ඔගොල්ලෝ ඒ හිඳලා කතා කරලා මට කියන්නේ රහට කිව්වනේ ඈ හරි රහට කිව්වා අතර මම මේ ජානක මේ සින්දුව යෝජනා කරාම මම ඇත්තටම බය වුණා තව තව සින්දුවක් තියෙනවා හරි බය වෙච්ච මේ මොකද මට කියා ගන්න බැරි වෙයි කියලා මොකද මම මේක මේ ඇතයි නෝ මම මේක මම හිතන්නේ තාම මිහිරට ගායනා කළා ඒත් එක්කම දැන් ඇත්තටම මේ මහාචාර්යතුමා විරාමයකට යන්න ඕන මං ඊට කලින් කියලා යනවා මේ මෙන්න මේ විදිහට තාත්තා කෙනෙක්ගේ හිතේ පුතෙක් හෝ දුවෙක් ගැන තියෙන මහා දැවැන්ත මිල කරන්න බැරි මනින්න බැරි කියානිම කරන්න බැරි මේ තියෙන මහා දැවැන්ත බැඳීම ඒ දරුවන්ට දැනෙනවා නම් ඔය එක තාත්තා කෙනෙක්වත් අද මේ මහා පාරේ අතර මං වෙන්නේ නැහැ අත මෙන්න මේක හිතන්න තමයි මේ හැම එකක්ම කරන්නේ ඒ නිසා පුංචි විරාමයකට යනවා ඔය විරාමයේ කාලපරාසය තුල පොඩ්ඩක් මතක් කරන්නකෝ ඔබේ තාත්තා දැන් කොහෙද ඉන්නේ කියලා ඉක්මනට එනවා අපි අපේ මේ අද හීනය දැන් හරියටම පැයක් වෙනවා බලන්න පටන් අරගෙන අවදි වෙන්න එපා කියලා තමයි ප්‍රාර්ථනාව. ඒ නිසා තවත් පැයක් හෝ පැයකුත් විනාඩි 5ක් 10ක් වගේ කාලයක් අපිට තියෙන්නේ. ඒ කාල පරාසය තුල අපි ඊතුරු ගීත හතම විඳින්නත් ඕනේ. හැබැයි කතා කරන්නත් ඕනේ. මට හිතෙනවා මේ පළමු පැය අපි මේ සාරාංශයක් හැටියට කැටි කරලා ගත්තොත් මම පුද්ගලිකව කැමති මහාචාර්යතුමා තාත්තා ගැන ඔබ දීපු විවරණය පුතෙක් හැටියට ඔබ ජීවිතේ හරිමගට ගිහින් නිවැරදි මාවතේ ගිහිල්ලා සියලු දේව සාක්ෂාත් කරගන්නකොට ඔබේ තාත්තා ඔබ ළඟ නැහැ. ඔබේ තාත්තගේ නිසල දේහයට තමයි අර පොරොන්දුව දෙන්නේ. ඒ නිසා මට මුල් පැයේදී මගේ හදවතේ තැම්පත් වෙච්ච දේ. ඒත් එක්කම අද විශේෂයෙන් අපි මතක් කරන්න ඕනේ මගේ ආදරණීය ප්‍රේක්ෂකින්ට අද වැඩසටහනේ සංයුතිය සමස්ත ලෝකයේ පුරා විහිදිලා ඉන්න ශ්‍රී ලාංකිකයන් අතරින් අපිත් එක්ක මේ වැඩසටහන් 60 පුරාම එකතු වෙලා හිටපු අයගේ මේ සමස්ත කුලකේ පුංචි නියෝජනයක්. මෙතුමා ඇමරිකාවෙන් ඒ ඉන්න ප්‍රේක්ෂකින් නියෝජනය කරගෙන ඇවිත් ගීත ගායනා කරනවා. මෙතුමා කැනඩාවෙන් ඒ ඉන්න ප්‍රේක්ෂක සමූහය නියෝජනය කරමින් ඇවිල්ලා ගීත 10 තෝරනවා. ඉතින් මේ අද කතා කරන්නේ ජාතික නාලිකාවේ සිහිනේ කිරය වැඩසටහන ලෝකේ පුරා වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට ආමන්ත්‍රණය කරා කියන එකේ නිහතමානී ආඩම්බරය. ඔබ දන්නවද මේ වැඩසටහන සඳහාමයි මේ දෙපළ ලංකාවට ආවේ. ඒත් එක්කම નિરાයාසයෙන් මේක තමයි පුදුමය දනවන කාරණාව. નિરાයාසයෙන් අපිත් එක්ක මේ මොහොතේ එකතු වෙලා ඉන්නවා 15ක් 20ක් විතර අතර පිරිසක් මේ අයත් ලංකාවෙන් එපිට රටවල් වල ජීවත් වෙන සිහිනේ කිරය වැඩසටහනත් එක්ක නිරන්තරවම සම්බන්ධ වෙච්ච පිරිස. එක් අයෙක් හෝ දෙදෙනෙක් තුන් දෙනෙක් හැරණු විට ඉතිරි අය සමස්තයම මම කියන්නම් කැනඩාව, ඕස්ට්‍රේලියාව, ඇමරිකාව, නයිජීරියා, එතකොට ජපානය මේ වගේ රටවල් නියෝජනය කරමින් නවසීලන්තය මේ වගේ රටවල් නියෝජනය කරමින් ආපු අය. ඉතින් හරි සතුටුයි අවංකවම මේ මුළු සමස්ත ලෝකේ පුරා විහිදිලා විසිරිලා ඉන්න ශ්‍රී ලාංකික අපේ ප්‍රේක්ෂකයන් සියලු දෙනා වෙනුවෙන් අපි මේ අය ඉතාම ආදරෙන් රූපවාහිනී මැදිරි අංක 3ට කැඳවාගෙන ඇවිත් ඉන්නේ. ඉස්සරහට අපි කල්පනා කරනවා මේ කෙනෙක් දෙන්නෙක් එක්ක කතා කරන්න. එතෙක් අපි ඔහොම සිහිනේ දකිමි යන්. විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපිට නිරන්තරයෙන් කතා බහ කරනවා ඇමරිකාවෙන් ඉනෝකා, ඒ වගේම ඕස්ට්‍රේලියාවෙන් ධනපාල යුවල වැඩසටහනේ මුල් කාලේ ඉඳලම අපිත් එක්ක කතා කරනවා රොහන් විජේසූරිය මැතිතුමා විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඒ වගේම අපේ හිතවත් ලීලානි එංගලන්තයේ මහා බ්‍රිතාන්‍යයේ ඉඳලා අපිත් එක්ක ලීලානි සහ සංජීව නිරන්තර සම්බන්ධතාවයක් තියෙන වැඩසටහනත් එක්ක. ඒත් එක්කම කැනඩාවෙන් නිපුණ මහත්මයා අපි මතක් කරන්න ඕනේ. නිපුණ සහ නිපුණගේ භාර්යාව ඒ අය අපිත් එක්ක නිතරම කතා බහ කරනවා. සහ ජගත් ජයතිස්ස අපේ මූණ පොත හරහා අපිත් එක්ක ඉන්නේ. සමහර වෙලාවට අපිත් එක්ක රණ්ඩු වෙනවා. එයාට උත්තර දෙන්නේ නැහැ කියලා පුළුවන් තරම් අපි උත්සාහ කරනවා හැමෝටම උත්තර ලියන්න. ඔව් එතකොට ඒ වගේම මේ
ඔබ දැක්ක රූපරාමයේ හිටිය සුගත් නයිජීරියාවේ ඉඳලා ආවි සුගතුත් අපිත් එක්ක යම් යම් අවස්ථාවල මේ අර්බුද ඇති කරගත්ත කෙනෙක් මේ අපි හරියටම දෙන්නේ නැහැ කියලා යාට විස්තර සුගත් ඇවිල්ලා ඉන්න මැදිරියේ ඒත් එක්කම රංජිත් සිල්වානව සීලන්තේ මේ අය අපි විශේෂයෙන් මතක් කරන්නේ අපි ඉදිරියේදී උත්සාහ කරමු ඒත් එක්ක වචනයක් දෙකක් කතා බහ කරන්න මම දැන් කැමති මහාචාර්යතුමා තෝරපු හතරවෙනි ගීතේ මාරම්බරි අපේ එඩ්වඩ් ජයකුඩි ශූරින් ගායනා කරන ඉතාමත්ම ජනප්‍රිය ගීතයක්. එයි මේ ගීතය ඔබ ගේන්නේ. හේතු දෙකක් එඩ්වඩ් සර් නාලන්ද විද්‍යාලයේ උගන්වපු එඩ්වඩ් ජයකුඩි සර් ගීතවල මම ගොඩක් ප්‍රියයි. ඉතින් මේක 10ක් තෝරන්න ගියාම හරි අමාරුයි. ඉතින් ගීත කීපයක් මම එඩ්වඩ් සර්ගේ තෝරගත්තා. ඉතින් මම හිතන්නේ මේ මාරම්බරේ ගීතය මූලිකත්වයට ගත්තා. එඩ්වඩ් සර් මට හම්බුණා මාස 3කට කලින් කැල්ගරි වල ඒ සංගීත ප්‍රදර්ශන කාවෙලාවේ හම්බෙලා අපි කතා බහ කළා. බොහොම සන්තෝෂයෙන් අපි මේ ප්‍රසංගය නරඹුවා. දෙවෙනි එක තමයි මේකේ කියවෙන අර්ථය තියෙනවා මේ රම්බා කියලා කියන්නේ දෙවගණ ලස්සනම දෙවගණ කියලා. ඉතින් මේකේ මේ ගීතේ කියවනවා කෙටියෙන් කියනවනම් තමන්ගේ පෙම්වතිය දකින්න නිකන් මේ දෙවගණ වගේ. ප්‍රීතියෙන් උද්දාමයෙන් ලැබෙනවා. පුණ්‍යවන්තයක් කියලා සඳහන් වෙනවා. මම හිතන්නේ ගීතාංජනටත් මහේෂ්ටත් මටත් මම හිතන මෙතන හැමෝටම ඔය අපි පෙම් කරන කාලේ පෙම්වතිය දකින්න මේ විදිහට තමයි. ඉතින් ඒක සාධාරණව දකින ඉතාමත්ම ලස්සන හැඟීමක්. ඉතින් ඒකින්ද මම හිතුවා මේ සින්දුව එඩ්වඩ් සර්ට තියෙන ප්‍රණාමයත් එක්ක අද ගීතය තෝරන්න ඕනේ. මාරම්බරි ගීතය මම තෝරගන්න ඕනේ කියලා. ඔබේ කොහොමද පෙම් පුරාණ එහෙම? පෙම් පුරාණ හොඳයි. පෙම් පුරාණේ මම විශ්වවිද්‍යාල පෙම් කරේ නෑ. මම ඉගෙන ගන්න ගියේ. විශ්වවිද්‍යාලෙන් පිට පෙම් කරා. කියන්නේ ඉගෙන ගන්න යන අයට පෙම් කරන්න හොඳ නෑ. පුළුවන් පුළුවන් කරන්න බැරි කමක් නෑ. නමුත් මගේ ජීවිතේ මම විශ්වවිද්‍යාල ඇතුළත ප්‍රේම කරේ නෑ. ප්‍රේම කරන එකත් අධ්‍යාපනයක් නේ. ඔව් සෑහෙන මම දැකලා තියෙනවා. කියන්නේ ඔබ ඒ විෂය අසමත් ඇති. අපෝ නෑ. විෂය සමත්. නමුත් විශ්වවිද්‍යාලේ යනකොට ප්‍රේම සම්බන්ධයක් තිබිච්ච හින්දා ඒක ඒක නිසා. ඒක නිසා ඉතින් විශ්වවිද්‍යාලේ ප්‍රේම කරන්නේ. ඒක හරි. මෙහෙම තින්නෙකුට තුන්දෙනෙකුට හතර දෙනෙකුට ප්‍රේම කරන්න බෑනේ මාචාරිතුමා. ඒක මම අමාරුයි. ඒකමක් නෑ අමාරුයි. විශ්වවිද්‍යාලේ නෑ ඉතින් හුඟක් අය එහෙමත් ඉන්න අය ඉන්නවා. ඔය කරලා තියනවා. නෑ නෑ මම කරලා නැති වුණාට ඉතින් අපි දන්නවනේ තුන් හතර දෙනෙකුට ප්‍රේම කරන්න බැරි නැති අය ඉන්නවා කියලා නේද? ආ එහෙම ඉන්නවනේ. එහෙම ඉන්නවනේ. එහෙම අය තාම මෙතෙන්ට ගෙන්න ගන්න බැරි වුණා. සමහර විට ඇවිල්ලත් නිහඬව ඉන්නව වෙන්නත් පුළුවන්. ඔය වගේ. ඔය වගේ. එතකොට මේ මහාචාර්යවරු දෙන්නෙක් දෙපැත්තේ ඉඳන් නේද? නෑ ප්‍රේම පුරාණණ ගැන ඔබ කතා කරපෙහින්ද ඔබ ප්‍රේමය ගැන තාම අවදි කලේ නෑ නිහඬ. ඔබ ධාරක ස්නේහය කියන මහා දැවැන්ත දේ ගැන අපි කතා කළා. පීතෘත්වය සහ මාතෘත්වය අතර වැඩෙන හැදෙන දරුවෝ ගැන කතා කළා. ප්‍රේමය ගැන ඔබ තාම කතා කළා මදි. ඒ නිසා ඒක ඉතුරු කරගන්න තව ඉස්සරහට අපි ප්‍රේමය ගැන කතා කරමු. මොකද රෑ වෙනකොට ඒ සඳහා සුදුසු වාතාවරණයක් වපසරිය ගොඩනගෙන නිසා සුයාමයේ උදා වෙනවා. මේ සංගීත සුවාමයේ වගේ මේ සුවාමයේ මානසිකව හැදෙන නිසා අපි මාරම්බරි ගීතය රස වෙනවා. මේ ගීතය ගායනා කරන එක අභියෝගයක් නෙමෙයිද ගීතාංජන්? ඇත්ත වශයෙන්ම එඩ්වඩ් ජයකොඩි කියන ශිල්පියා මම ඔය වපසරියේ ගැවසනකොට එතුමා ගේ ප්‍රධාන යාළුවෙක් හිටියා. මේ රූපවාහිනිය වැඩ කරපු ප්‍රියානන්ද පෙරේරා. ප්‍රියානන්ද විජේසුන්දර නෑ, ප්‍රියානන්ද පෙරේරා සිතාරිස්ට්. ඉතින් එයාත් ඇමරිකාවේ ඉන්නේ. ඉතින් එයාගේ යාළුවෙක් හැටියට මේ ගීතය මම මේ අහනකොට يعني මට හරියට දැනුණා මේකේ මේ විශේෂත්වයක් තියෙනවා. මොකද මේක නිකන් ශාස්ත්‍රීය නිකන් ගසල් ටයිප් ගීතයක්. ඉතින් මේ ගසල් වලට ලැදියාවක් ඇති කරපු තව මිත්‍රෙක් මෙහි ඉන්නවා, අජිත් ජයවිර. ඉතින් ඒ උඩ මේක ලංකාවේ සිංහල ගසල්යක් හැටියට මේ වුණා. ඉතින් අර මගේ යාළුවා මගේ එඩ්වඩ්ගේ මිත්‍රෙක් මං කිව්වේ ප්‍රියානන්ද පෙරේරා. සමහර වෙලාවට මගෙන් අහලා තිනවා මචං මේ පොඩ්ඩක් කියලා බලන්න මේ පුළුවන්ද කියලා. ඉතින් එහෙම බැලුවා තමයි මේකට මගේ මේ ඇලුම් කිරීමක් ඇති වුණේ. කැමැත්තක් ඇති වුණා. ඒත් එක්කම මේ ගීතය දැන් අපි කියමු.
ඔබේ පෙම්වතිය ඔබ දැක්කෙත් රම්බා දිවගෙන වගේද? එක වචනෙන්ද දෙන්න ඕනේ? ඔව්. ගෑන්. Mahadev.
සන්තෝසයි. දැන් මේ මහාචාර්යතුමා දැන් වසර ගණනාවක් අපේ මේ පුංචි දිවයිනෙන් අපේ මේ සිංහල, දමිළ, මුස්ලිම් සහ මේ ශ්‍රී ලාංකීය කියන සංස්කෘතියෙන් ඈතට ගිහිල්ලා තනි වෙලා හුදෙකලා වෙලා ඉන්නකොට මේ අපේ අපේකම දැනෙන ගීතයක් ඇහෙනකොට ඔබට මගේ මව් රට ගැන ඔබේ මව් රට ගැන ඔබට මොකද හිතෙන්නේ? ආ බොහොම ආඩම්බරයක් දැනෙනවා. ලංකාව ගැන අපිට මොන හරි දෙයක් ඇහෙනකොට දැනක දකින්නකොට ගීතයට මම ගොඩක් ඇලුම් කරනවා. ගීතවල ගොඩක් ඇලුම් කරනවා. මම හිතන්නේ මම සිංහල සින්දු ගොඩාක් අහනවා. මදර මාගාව තියෙනවා සිංහල සින්දු ගොඩාක් කලෙක්ෂන් එකක්. මගේ ෆෝන් එකෙත් තියෙනවා මම හිතන සින්දු 4000කට වැඩි. මාගාව සීඩීස් තියෙනවා මම හිතන 300කට වැඩි. එච්චරට මම ගොඩක් ඒ කියන්නේ සිංහල සංගීතය බොහොම ප්‍රියයි. ලංකාවෙන් බැහැරව ඉන්නකොට මම උතර තමයි අපි ඒකේ වටිනාකම දකින්නේ. අපි ලංකාවේ තියෙන හොඳ ගතිගුණ වැලියුස් අපි අරගෙන අපි ජීවත් වෙන රටේ තියෙන හොඳ ගතිගුණ වැලියුස් එකතු කරගෙන ඉන්නකොට බොහොම රසවත් ඒක. ඒක අපේ ජීවිතේට හරියට වැදගත් වෙනවා. අලුත් රටක අපි අපේ මාතෘභූමියත් එක්ක සංසන්දනය කරනකොට අනිත් එක තමයි මහේෂ් මම ලංකාවට හැම අවුරුද්දෙම වගේ එනවා. සමහර අවස්ථාවලදී 3-4 පාරක් ඇවිල්ලා තියෙනවා. දැන් මගේ මේ රාජකාරී කටයුතු හින්දා මට දැන් ඒක කරන්න බෑ. නමුත් ලංකාව සම්බන්ධයෙන් මම ඉන්න නගරේ අපේ ශ්‍රී ලාංකික සංගමයක් තියෙනවා. ඔවුන් තමයි ඔය එක එක සංගීත ප්‍රදර්ශන ප්‍රසංග එහෙම මේ සංවිධානය කරන්නේ. ඒ වගේම බෞද්ධ සංගමයක් තියෙනවා. ඔවුනුත් කරනවා. ඉතින් ඒකෙන්ද අපිට අවස්ථාවක් ලැබෙනවා. සමහරවිට මගේ රාජකාරී කටයුතු හින්දා මට සමහරවිට ඒවට සහභාගී වෙන්න අවස්ථාවක් ලැබිලා නැහැ. ලැබිච්ච අවස්ථාවලදී අපි ඒකට අපි ඒකට සහභාගී වෙනවා. ඉතින් ඒ ලංකාවෙන් ලැබිච්ච පන්නරේ අපි තාමත් තියෙනවා. ඉතින් මම ඇත්තටම ආඩම්බර වෙනවා. මම අවුරුදු 21ක් ලංකාවෙන් ඉවත් වෙලා දැන් ඉන්නේ. නමුත් ඒ ලංකාවත් එක්ක මම කියනවා වගේ හොඳ ටච් එකකින් ඉන්නේ. මේ සම්බන්ධතාවය බිඳින්න කාටවත් බෑ. මම විශ්වාස කරන්නේ සමතාවය කවදාවත් බිඳෙයි කියලා. ඒකයි මම කිව්වේ අර අපිට පුළුවන් නම් මෙහි හොඳ දේත් එහි හොඳ දේත් සම්බන්ධ කරගෙන අපේ ජීවිතය හොඳින් ගෙනියන්න මම හිතන අන්න ඒක තමයි ගාව වැදගත්. ගීතාංජන දැන් මේ මට මතක් වෙනවා දැන් සාමාන්‍යයෙන් මට විතර මුණ ගැහිලා තියෙනවා ලංකාවෙන් ඈත් වෙලා විශේෂයෙන්ම බටහිර රටවල් වල දිගු කාලයක් ජීවත් වෙන අපේ ශ්‍රී ලාංකිකයෝ විශේෂයෙන්ම සිංහල අය හරි කැමති ගීතයක් තමයි ප්‍රසංගයේදී ගායනා කරනකොට ඔවුන් අඬන ගීතයක් තමයි මේ සසර වසන තුරු නිවන් දකින තුරු පින්කෙත හෙළ මේ රන්දිරනේ යලි උපදින්නට හේතු වාසනා වේවා. දැන් අද මේ ගීත 10 නෑ. සුසන්තගෙන් අපි පොඩි සහයෝගයක් අරගෙන ඒකේ මුල් කොටස විතරක් ගායනා කරමු. මේ මම ගායනා කරන්නේ මගේ ඉස්සරහා වාඩි වෙලා ඉන්න ලංකාවේ උපදිලා ලංකාවෙන් එපිට ගිහින් තමන්ගේ ජීවිතය කරගෙන යන මේ පිරිස නියෝජනය කරන්න. මේ හැමෝම වෙනුවෙන් අපි ඒ ගීත කොටස ගායනා කරමු. සසර වසන තුරු නිවන් දකින තුරු සසර වසන තුරු නිවන් දකින තුරු පින්කෙත හෙළ රන් දෙරණේ යලි උපදින්නට හේතු වාසනා වේවා හේතු වාසනා. මොනතරම් මිහිරිද නේද? මට හිතනවා මම ඒ අත්දැකීමේ හිටියනම් දුවගෙන එයි කියලා. දුවගෙන එන්න සමහරලාට දැනෙනවා. දැන් අපිට ලංකාවේ ඇවිල්ලා දැන් මම ලංකාවට ආවම මාසයක් විතර වගේ ඉන්නවා.
ini orang yang aneh tenne. Muka tapi banding tapi pahulikat dia hambeinawa, mitra hambeinawa. Itu sebab itu langki ke dewan orang itu huruena. I think awa kami aneh tenne. Eka itu. Namun itu tenne gih ama dan apa family ke, atau apa itu undang kita lagi. Karena Darwin, apa yang nak naik dah memang. Tidak kari hari hari asir. Huda kelawa cuci. Haru huda kelawa cuci kita. Ubat tuoran kami, kami gayane itu nang sahena besak ganu ni gitak. Amar siri piris mahatmya gayana kerana marana tunak eti minisa. Mereka citra pada gitak. Ayo bami gitir visieshin kemeti. Har makiwa kriteria ke mata ikak kowe citra pada gitak. Kita mereka amat kula kian. Anit kriteria kita mana citra pada samaharu lapi citra pada bola dakine darshara sahai gita. Apida apa hitar mehondra kawa dino, ikat sama anitnya kita misses check kahian dah. Tapi mereka Sri Madura citra pati nirmana misses gitak, Lucian Bulat Singhalan, Rachana kerapu, Prime Minister Kemudas sangite adakshan kerapu, amal Sri Piris Gana kerapu. Mang hitan ni thundra ramu samman lebu nakal dah magi wiswasi tienni. Itu yang Eka hei tuak me gitu ya toran deh. Mereka tienna Mahesh me marana tu nak kela. Hebei Eka sang citra pati darshan itu adhalan netu unada. Maupunak oke na me swal balu. Oke kena Buddha dharma itu sambandh ek khaviyak tienni. Eka vivida akar upama tienno. Namut ter jati jara marana kena tu nak teka sambandh kela. Eka tienna katawe mame Eka version nega kiana. Eka versions kipat tienno. Mahitan ni mereka hari version ni kan, maksud mama naik hamdro kena keng ahwa itu, ialah itu mereka utre hambune. Mere miniha peti pasca aliyek kelono. Itu orang dah udah aliyah game beren ni memang sah melinda kita pahinut sahkan. Ini linde baturan ahello linde yatta patul ini nolu sarpek. Linda ramatun otte mau sarpek kalam marino, marino udah hiti ot aliyah kalam marino. Ti melayu kita velak kita illen allu, velak konak kita khatu agat ti allu. E khatu, anuut merendat pulu. Iti eh mami marna tu nak kek, you know, battle kita kerana manusia. Mereka dekeng poli panai itu kita kerana, eka khatu dalak kita rasawat kerana. Iti eka tama eka tiyan mahidan manghitu citra pada darshan itu ke sambandu ini ara, me abba kata wicca kenek, Ravindra Andaniya charite kerana. Hutan me anu jawir sekarang tamai udahu kerana evelave hutan itu ing anu taman tu udahu kerana kenapa na asawan netvila, itu ing bohoma asiru ing hitiat tuhungi asa sansidu mande un lasti na khatan dera ke darshan itu ing, itu ing arman kiuwa ge gita arman khemati, thanuwa te khemati, padamala arman khemati. Inang ada citra pada darshan akhir dekat mata kita, no? Atau pada kiri minat mangeka manghitam mereka honda sendu akhir, itu yang kita anjur bawa kiamatun ay kita gaya nak kerana kahari amaru gitu ya. Apit kiamatih, gaya, dah. Bye.
රසතල කලලි ගන්වා වයන් වීනා කන්දාවි ජානක මොකද හිතෙන්නේ ගායනය ගැන? හරි පුදුම මේ වගේ ගායක අපිට ගෙන්න ගන්න ඕන ලංකාවට. අර ඔබ කිව්වේ දැන් ලංකාවට ගෙන්න ගන්න ඕන කියලා. මෙන්න ගායකයෝ. ගායකයෝ සහ මහාචාර්යවරු ගෙන්න ගන්න ඕන. නේද? හොඳයි අපි මට වචනක් කතා කරන්න පුළුවන්ද මේ අපේ ගායකවරුසෙක් කරපු සහාය ගායනය. සහාය ගායනය මේ උදාරා. උදාරා මට මගේ මතකේ යනවා මේ උදාරා එක්තරා රියැලිටි ටීවී තරගයකට මෙතන ප්‍රශ්නයක් නැහැ ප්‍රයිවට් චැනල් එකක සිරස සුපර්ස්ටා මම හම්බෙච්ච වෙලාවකට බලනවා අන්තර්ජාලය හරහා ඒ වෙලාවේ මේ උදාරා හොඳින් ගීත ගායනා කරා මගේ කියන්නේ මට දැනුණා උදාරා ගායනා කරපු ගීත ඉතින් උදාරා මේ එකට තෝරාගත්ත ගැන ඔබට බොහොම ස්තුතියි උදාරාට බොහොම ස්තුතියි හොඳයි එක්කම මේ ස්තුතියි මගේ උදාරාගේ හැකියාව ගැන ඉතින් දැන් සිරසනාලිකාවේ රූපවාහිනියත් කියන්නේ මේ මේ යථාර්ථකාරී වැඩසටහනක ඇය ඉදිරියට ආවා නමුත් ඊට කලින් උදාරා අපේ නාලිකාවේ ශ්‍රී ලංකන් ලයිෆ් කියන ඒ එවැනි ඒ ආකාරයේ වැඩසටහනක මම හිතන්නේ උදාරා ආව අවසාන පස් දෙනාට හය දෙනාට ඔව් පස් දෙනාට අවසාන පස් දෙනාට ආවා ඒකෙත් එදා දවසේ අධ්‍යක්ෂකවරයා හැටියට මට ඉන්න වාසනාව තිබුණා මම ජයමිණිල ඇතුළු ඔය රූපවාහිනී කාර්ය මණ්ඩලය හැමෝම වැඩ කළා. තේ මතක සටහන් එක්ක උදාරා හිමින් ගමනක් යන යුවතියක්. ඉතින් අපි අපේ නිරන්තර සහයෝගය ඇයට දෙනවා. කිසිම අඩුවක් නැතුව ඇගේ සහයෝගය ලැබුණා. ඔව් ලැබුණා. අත්‍යවශ්‍යම ලැබුණා. මේ පොඩි දෙයක් මට කියන්න තියෙනවා මහේෂ් මේ. දැන් මෙච්චරලා කිව්වේ පොඩි ඒවා. නෑ පොඩි ලොකු ඒවා තියෙන්නේ. මේක පොඩි දෙයක් මොකද මම මේ හැමතිස්සෙම වතුර බොනවා. මොකද මේ මේ මට ඇත්තටම ලංකාවට ආපු වෙලාව ඉඳලා හිමිරිසාවක් තියෙනවා. ඉතින් සමහර විට ඒක ටිකක් බොහොම හිතේ එහෙම සැකයක් තියාගන්න එපා. ඔබේ ගායනය සුගායනයක්. ඒ නිසා එහෙම සැකයක් තියාගන්න එපා. කිසි ගැටලුවක් නෑ වතුර බොන්න ඕන තරම්. හැබැයි නැගිටින්නම් වෙන්නේ වැඩසටහන ඉවර නැහැ. ඒක කිසි ගැටලුවක් නැහැ. අපි මේ ඊළඟ ගීතය මේකත් මම හිතන්නේ වැඩසටහන් 25ක 20ක විතර තිබිච්ච ගීතයක්. මේක මහාචාර්යතුමා ඔබේ දැන් ඔබේ වෘත්තිය මේ වශයෙන් ඔබේ ක්‍රියාකලාපය පරිශන කරන එක. මම හිතනවා අපි කරන්නේ පරිශනයක් කියලා. මේ සුභාවිත ගීතයේ පිළිබඳව ජනතාවගේ හදවතේ තියෙන සටහන් පිළිබඳව අපි කිසියම් පරිශනයක් කරන්නේ.
මේ ගීතයේ පරිශ්‍රණයෙන් අපි සුභාවිත ගීතයේ ඉදිරියෙන්ම තියෙන ගීත 10 තේරුවොත් ලන්දාමාලනියගේ මේ ගීතයේ තියෙන ඉතාම සුවිශේෂී ස්ථානයක් මේ රන් කෙන්දෙන් බඳ අතැඟිලි එක්කල ආදරයයි මේ ගීතේ ඔබට ඒ හේතුව නිසා නෙමෙයි ඔබ මෙතෙන්ට ගේන්නේ නෑ ඒක තමයි මේන් හේතුව මම දැන් අමාරු දාන ප්‍රශ්නයක් ඔක මම උත්තර දෙන්න නන්දාමාලනියගේ කියන අපේ වස්තුවක් ඒක කතා දෙකක් නෑ. එතන නන්දාමාලනියගේ ගීතයක් තෝරනකොට අර ඔබ කිව්වාගේ ඉහළින්ම දැනෙන සින්දුවක් මේක. රන් කෙන්දෙන් මැද. තව ගීත කීපයක් තියෙනවා අමාවුරුනේ ගීත. තව එක ගීත. තව එකක් තමයි දැන් මට තෝරන්න හම්බුණා නම් මම තෝරනවා මේ පිපුණු මලේරුව එමල දනේද. ඒ වගේ ගීත නන්දාමාලනිය ගයපු ගීත කොච්චර තියෙනවද? ඉතින් මෙතෙන්දී මොකක්ද හේතුව මම මේ ගීත හරි කැමති. දැන් නන්දාමාලනිය දැන් ප්‍රසන්නගේ කියම ගායනා කරනවා නම් මම හිතනවා මේ මේක කියයිද කියලා වගේ දැනෙච්ච අවස්ථාවක් තිබුණා. අයත් කැල්ගරි නගරයට ඇවිල්ලා තිනවා ප්‍රසංගයකට. දෙවෙනි එක තමයි මේ චිත්‍රපටය. දිහුණු බලක් චිත්‍රපටයේ ඉතාමත්ම විශේෂ චිත්‍රපටයක් මතර 1976 ආවි විජේ ධර්මශ්‍රීගේ චිත්‍රපටයක්. සරත් දසනායක සංගීතය කරපු මේකේ මේ නීටා ෆර්නෑන්ඩෝ ටෝනි රණසිංහ රවින්ද්‍ර රන්දනී වගේ අසහාය නළු නිළි පිරිසක් එක්ක ඉතින් ඒකේ තියෙන තේමාව මේ ගීතය ඉතින් මේ කාන්තාව අනියම් සම්බන්ධතාවයක් ඇති කරගන්නවා ඉතින් ඒ වෙලාවේ ස්වාමි පුරුෂයන් දැනිලා ඊට පස්සේ දැන් මේක වැඩි අහුවෙලා තියෙන්නේ අහුනට පස්සේ දැන් කරන්න දෙයක් නැහැ දැන් ඒක කියන්නේ කාගෙන්ද මං යන්නේ මම මගේ ස්වාමි පුරුෂයාගෙන් එනවද නැත්නම් මගේ අනියම් ප්‍රේමතාගෙන් අයිගෙනවද කියන එක තමයි ප්‍රශ්නේ අහන්නේ මේ ලෝකේ සිද්ධ වෙන දේවල් මේවා ඉතින් ඒක බොහොම සරල විදිහට ඒ සින්දුවේ තිබුණාට යථාර්ථයේ බලුවොත් එහෙම මේ වගේ දේවල් සිද්ධ වෙනවා ඉතින් ඒක ඉතාම මනරම් ලෙස නන්දාමාලනී ගායනා කරනවා ඒක තමයි මේ හේතුව වෙලා තියෙන්නේ ප්‍රධාන හේතුව මේ ගීතය තෝරගන්න ගීතයට යන්න කලින් ගීතාංජනගෙන් නෙවෙයි මම මේක අහන්නේ මම අහන්නේ ප්‍රොෆෙසර්ගෙන් ආචාර්යතුමාගෙන් ඒ කාන්තාව ඒ ගත්ත තීරණේ හරිද මම හිතනවා හරි කියලා ඒක ගීතාංජන මොකද හිතන්නේ මම හිතනවා මෙහෙම මේ දැන් අපි හැම දෙයක්ම සාධාරණීකරණය කරන්න භාවිතා කරන මොකක් හරි මිනුම් දණ්ඩක් තියෙනවනේ දෘෂ්ටි කෝණයක් දැන් මේක හරියන්නේ ඒ කාන්තාව මුහුණ දෙන ඒ යථාර්ථය තුලින් මිසක් ඒ ප්‍රශ්නේ හඬ උන ඒ කාන්තාවගේ පසුබිම තුලින් ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ මෙවැනි ප්‍රේම සම්බන්ධයක් ඇති වුණා කියලා දැන් ටෝනි රණසිංහ චරිතෙත් ඉතාමත් සාදු චරිතයක් වගේ තමයි මේ චිත්‍රපටයේ හැටියට තියෙන්නේ. අර චරිතයත් සෙල්ලක්කාර වුණත් හොඳ චරිතයක්. දැන් එහෙම නෙමෙයි සමහරවිට පරස්පර විරෝධී චරිත දෙකක් තියෙන අවස්ථාවක එක චරිතයක් ඇත්ත වශයෙන්ම මේ කාන්තාවට කියන්නේ ප්‍රශ්නකාරී නම් මම හිතනවා කාන්තාව එවැනි මොහොතක අර කියපු කියන්නේ දැන් ගත්ත තියෙන සාදුචරිතය නෙමෙයි මං කිව්වේ ඒ චරිතය සාදු නොවුණු චරිතයක් නම් අර අනිත් එක්කෙනා එක්ක පැත්තර නැඹුරු වුණොත් ඒක අපිට දුසක් කියන්න බෑ මොකද එවැනි දේවලුත් අපි දකින්න නිසා බෑ මෙතන ඉන්න දෙන්නම හොඳ දෙන්නේ ඉන්නේ ඒක නිසා ඒක තමයි කියන්නේ හිරුසඳු අරක හරියට හිරුසඳු එකවර දෙපස නැමේ කලවර වියම විජිතේම මම දෙන්නම හොඳයි නංග ඔබ මොකද කරන්නේ දෙන්නම හොඳයි මේ තීරණය හොඳයි මොකද ඉතින් එතනදී දෙන්නම හොඳයි නම් මොනවටද ඒක උනේ කියලාත් ප්‍රශ්නයක් ඇති වෙනවා ඉතින් ඒක තමයි නේද හැබැයි වැඩි දෙනාගේ කැමැත්තට මාත් ඉඳ දීලා අපි ගීතය හම්
tak murmai biru sangru kewara de pasene halur bijite mage wat ken den den patre tele adar අද අපේ ගීත 10 තෝරන්නේ කැනඩාවේ ඉඳලා අපේ වැඩසටහන සඳහාම මේ දිවයිනට ආවිත් ගීත 10 තෝරන්න අපිත් එකතු වෙනවා මහාචාර්යවරයා අපේ රුවන්පුර ගීත් ජානක රුවන්පුර මහත්මයා ඒත් එක්කම ගීත 10 ගායනා කරන්න අපේ ගීතාංජන ගීතාංජන නිතරම පැටලෙනවා කුඩලිගම ගේද කියලා කුඩලිගම ගේ මහත්මයා මේ දෙපළගේ මේ රස සුසංයෝගයත් එක්ක තමයි අපි අද මේ හීනේ දකින්නේ. ඉතින් මේ ගීතයත් එක්ක ජීවත් වෙච්ච මේ ගීතේ අත්දැකීම තමයි ජීවිතයට කිට්ටු. ඒකේ දුක හෝ ඒකේ තියෙන වියෝව පිළිබඳව මේ මොහොතේ කල්පනා කරන ඔබට දැන් මම හිතනවා පුංචි විරාමයක් ඕනේ කියලා. හොඳයි අපි නැවතත් ඔබත් එක්ක සජීව එකතු වෙනවා මම හිතන්නේ තව ගීත හතරක් තියෙනවා අපිට රස විඳින්න ඒ වගේම විරාමයකටත් යන්න තියෙන නිසා කාලයත් එක්ක සටන දැන් තමයි පටන් ගන්න දැන් වෙලාව 11:45 මෙතෙන් පටන් කාලයත් එක්ක සටනක් තියෙනවා ඉතින් රස විඳින්නට බාධාවක් නොවන විදිහට අපි මේ රසය බෙදා හදාගමු දැන් අද වැඩසටහනේ තියෙන සුවිශේෂත්වය තමයි ගීත ගායනා කරන්න සහ ගීත තෝරන්නේ මේ දෙදෙනත් අපේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙච්ච නමුත් ලාංකිකයන් වුණත් ලංකාවේ දැනට ජීවත් වෙන්නේ නැතුව පිට විදේශයක තමන්ගේ රැකියාව කරගෙන ඉන්න දෙපළක් ඒත් එක්කම අද පුංචි පිරිසක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ ඒ අයත් ලංකාවට නිවාඩුවට ආපු විදේශයන්හි සේවය කරන පදිංචිලා ඉන්න පිරිස මට හිතනවා මේ මේ හැමෝම නියෝජනය කරමින් මේ වෙලාවේ අපිත් එක්ක සජීව සම්බන්ධ වෙලා ඉන්න ඔය ලංකාවෙන් බැහැරව ඉඳන් අපිත් එක්ක එකතු වෙලා ඉන්න මේ හැමෝම වෙනුවෙන් එක්කෙනෙක් එක්ක දෙන්නෙක් එක්ක පොඩි වචනයක් හුවමාරු කතාවක් බහ කරගන්න අදහසක් මම කැමති සුගත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ නයිජීරියාවෙන් නේද සුගත් ඔව් සුගත් මොකද නයිජීරියාවෙන් ඉඳලා බලනකොට අපේ සිහිනේ කිරය වැඩසටහන ගැන හිතෙන්නේ ජාතික නාලිකාවේ ඇත්තටම මහේෂ් මං හිතන්නේ මේක මම දැකපු සිහිනය. يعني මම දැන් වෙන නාලිකාවල විවිධ සංගීත වැඩසටහන් යනකොට එක එක විවිධ ගායක ගායිකාවන් එනවනේ. ඉතින් ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ගීත තමයි ගායනා කරන්නේ. ඒතර මට හිතෙනවා ඇයි මේගොල්ලෝ වෙන කෙනෙක්ගේ අපි දැන් කැමති මිල්ටන් මලවරච්චිගේ මිල්ටන් පෙරරාගේ ඒ වගේ ගායක ගායිකාවන් ගීතයක් ගායනා නොකරන්නේ ඇයි කියන එක මට පොඩි ඒක මම දැකපු සිහිනයක් තිබ්බා ඒකේ. ඉතින් මම දැන් මේක දැක්කහම ඒක මගේ සිහිනේ
අරද මහාචාර්යතුමා තෝරපු පළවෙනි ගීතේම තිබ්බා හිසමල් පිපුණා කියලා. ඔව්. ඒක මගෙත් හිසමල් පිපුණා එතකොට. ඔබ අවංකවම සතුට වෙනවා දැන් ඇවිල්ලා මේ මොහොතේ මේ වැඩසටහනත් එක්ක ඉන්න වෙලා. ඇත්තටම. ඔබේ පිටුපසෙන් ඉන්න අපේ රංජිත් මහත්තයා. ඔව්. එතුමා නව ශ්‍රීලන්තේ ඉඳලා මේ මොහොතේ අපිත් එක්ක එකතු වෙන්නේ මේ මැදිරියට ඇවිල්ලා. රංජිත් මහත්තයා මේ අර විදිහටම තමයි ප්‍රශ්නේ. කොහොමද උත්තරේ? ඔව් මහේෂ්. මම විතරක් නෙවෙයි නව ශ්‍රීලන්තේ ඉන්න ශ්‍රී ලංකේන් විශාල පිරිසක් නොරදවාම රහ විඳින විඳින වැඩසටහනක් තමයි සිහිනේ කිරෑ. ඒකට හේතුව මහේෂ් කලාකරුවන්ගේ සුන්දර අත්දැකීම් මතකයේ රැඳුණු ගීතත් එක්ක ඔබ මුසු කරලා කලතලා ඉදිරිපත් කරන සුන්දර ආකාරයේ. ඉතින් අද තුන්වැනි මැදිරිය ඉඳන් මේ සිහිනේ දකින්න පුළුවන් වීමත් වාසනාව. දැන් ඔබ කිට්ටුවේ ඉන්නේ ප්‍රංශයේ ඉඳලා ඇවිත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න මේ ප්‍රියන්ති. ඔව්. ප්‍රියන්ති මොකද මේ ප්‍රංශයේ ඉඳන් බලනකොට ඔබට දැනෙන්නේ සහ අද දැනෙන වෙනස? ඇත්තට මේ වැඩසටහන මහේෂ් හරිම සුන්දර වැඩසටහනක්. මම පෞද්ගලිකව මේ සිහිනේ තුළ ජීවත් වෙනවා. ඒ වගේම මහේෂ් බොහොම ලස්සනට මේක ඉදිරිපත් කරනවා. අපේ හදවත්වල ඉන්න සුන්දර මනුෂ්‍යයා එළියට ගන්නවා. ඒ වගේම මතකේන මලපොත දිගහරිනවා. ඊට පස්සේ රත්තරන් මතකයකුත් රිද්දීමෙන් කඳුලුත් අපේ ජීවිතවලට අලුත් කරනවා. ඔයාට බොහොමත්ම පිං. සිසිර මහත්තයා මොකද හිතන්නේ මේ අපේ මේ අද ගත්ත උත්සාහය මේ අය එකතු කරන්න? ඇත්තටම මහේෂ් මේ වැඩසටහන බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකිකයන් අතර ඉතාම ජනප්‍රිය වැඩසටහනක්. මොකද අපිට සිංහල සංගීතය ලැබෙන්නේ බොහොම මේ ඉන්ටර්නෙට් එකෙන්, එහෙම නැත්නම් කලාතුරකින් එන ගායකයකින් එරෙන්න. විශේෂයෙන්ම ඔබ ඉදිරිපත් කරන ශෛලිය ඉතාමත් හොඳයි. මොකද පැය දෙකක් නෙමෙයි අපිට එළි වෙන කවුරුත් බලන් ඉන්න පුළුවන්. අර සෙන්ස් ඔෆ් හියුම කියන එක ඔයා ගාව තියෙනවා. මේක අනිත් අයට වැඩිය ඉදිරිපත් කිරීමේ ශෛලිය ඉතාම දැකුම් කළුවේ. ඒ එක්කම ඔබ හොඳ දෙන්නෙක් තෝරගෙන තිනවා මහාචාර්ය ජනක රුවන්පුරයි ගීතාංජනයි. ඒ දෙන්නාගේ කතා ශෛලිය, ඒගොල්ලන්ගේ අදහස්, පරණ එක්ස්පීරියන්ස් ඉදිරිපත් කරන ඉතාම දැකුම් කලේ අහන්න සන්තෝෂයි. ඔබ මහ බ්‍රිතාන්‍යයේ කොච්චර කල්ද? මම අවුරුදු 34ක් ජීවත් වුණා. මම ඇත්තටම කලින් ගුවන්විදුලි සංස්ථාවේ වැඩ කළේ 77 ඉඳලා 82 වෙනකම්. ඉතින් මම මේ මාධ්‍ය ඉතාම කැමති. මම පුළුවන් තරම් එහි ඉඳලා මේ මාධ්‍ය දෙකට මම උදව් කරන හැකිත හැකි විදියට. හොඳයි. එකම තරුණ නියෝජනය සඳහා මේ අපේ ඉදිරියෙන් ඉන්න මේ පුතාගෙන් අපි හමු. ඔබට දැනෙන්නේ මොන වගේ හැඟීමක්? ඇත්තට මේක හරි හොඳයි. මේ අපි හැමදාම බලනවා ගෙදර. අම්මලා එක්ක එකතු වෙලා හැමදාම බලනවා. නොරදලා මේ කියන හැමදාම බලන වැඩසටහනක්. ඔබ වඩා ආදරය කරන්නේ දැනට ඔබ ජීවත් වෙන රටටද, ඔබේ මව් රටටද? ඇත්තට මේ ශ්‍රී ලංකාවට තමයි. කවදා හරි ඔබ පදිංචි වෙන්න නවතින්න එනවා? ඔව් එනවා. ස්ථිරයි? ස්ථිරයි. කොහොමද මේ දවස්වල ආදරය සම්බන්ධයෙන් එහෙම අධ්‍යක්ෂ වරදන්නේ හොඳට යනවා? ආ එහෙම තමයි නේද? අයත් එක්කද මෙහෙට එන්නේ? නෑ, අම්මයි මේ නංගිලා දෙන්නේ තාත්තා එක්කයි. නෑ මං කියන්නේ ආදරවන්තිය. ඔව්. ඇය මෙහෙ කැඳවාගෙන එනවද? ඔව්. ආ මෙහෙ තමයි ඉන්නේ. මෙහෙ ජීවත් වෙන්නේ. යා බලාපොරොත්තුත් වෙනවා. ආ එහෙම. ගින ගන්න යන්න පිට. හොඳයි. එහෙනම් සියලු කටයුතු සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හොඳයි, අපි නැවතත් අපේ මේ මැදිරිය පැත්තට යොමු වෙමු. ඔබ තෝරන මේ ඊළඟ ගීතය සිනිඳු සුදු මුතු තලාවේ. මේක මේ සෝමදාස ඇල් විටිගලයන් කියන මහා දැවැන්ත සංගීතවේදියා සත්සමුදුර චිත්‍රපටයට තේමා ගීතයක් හැටියට නිර්මාණය කළේ. මේක සජීවව ගායනා කරන්න බෑ කියනකොට මේට වැඩිය දඬුවමක් නැහැ. සංගීතවේදියෙකුට මේට වැඩිය දුෂ්කර ක්‍රියාවක් නැති තරම්. ඇයි මේ ගීතය ගෙනාවේ කියන එක මම මේ ඒගොල්ල වෙනුවෙන් අහන්නේ. මේ ගීතේ විශේෂිත ලක්ෂණ කිපයක් තියෙනවා. මහගම සේකරන් ලියපු ගීතයක්. සෝමදාස ඇල්ලිල්ලි කළ සංගීතවේදියා, ඒකම පණ්ඩිත අමරදේවයන්, තුන්දෙනාගේ කම්බිනේෂන් එක excellent, like perfect. ඒකම මේක ඉතින් කියවෙන ඔගේ අර්ථය වශයෙන් කියවෙනවා මේ මුහුදත් එක්ක ගැටෙන ජීවිත. ඒ තුළින් සන්තෝෂය සහ දුක දෙකම ඒකට ඇතුළත් වෙනවා. මෙතින් මම මේ පොඩක් සමානත්වයක් කරන්න උත්සාහ කරනවා. මේ කාන්තාව කියන එක මව කියන ඒක මූදත් එක මව සම්බන්ධ කරොත් එහෙම බොහොම සිසිල් ඒ වගේම රශ්මිය ලැබෙන මුහුදට මේ මව සමා මව
ඉතාමත්ම ලොකු කාර්යයක් කරනවා පවුලකට. ඉතින් ඒ තුලින් දරුවන් මේ පෝෂණය කිරීම, ස්වාමි පුරුෂයාට සහයෝගය දීම, යතින් හැමදාක් වෙනවා. ඒ වගේම මේ මහා දෙවන්ත දුක දරා ගන්න එක මම දුක දරා ගන්න එකත් වෙනවා. ඒ වගේ තමයි ඒකම තමයි අපි දකිනවා දැන් කාන්තාවන් ඉදිරියට එනවා. දැන් ඒ කියන්නේ අපි හිතමු දේශපාලන ලෝකේ වුණත් රටවල් කීපයක කාන්තාවන් දැන් රජ කරනවා. ඔව්. අනාගතේ රජ කරන්න මම හිතන්නේ අවස්ථාව තියෙනවා. ඔව්. ලංකාවෙත් ඒ වගේ අවස්ථා තිබුණා. අවස්ථා තිබුණා. හැබැයි ඒ වගේම තමයි ඉතින් කාන්තාවක් වැඩි කුලප්පු කරගත්තොත් එහෙමත් හරි ප්‍රශ්නයක්. රළු වෙනවා. මහමූද වගේ රළු වෙනවා. ඉතින් අපි දැක්කද මේ ගීතය 1967. ඒකේ එක තැනක කියවෙනවානේ මේ රුදුරු බව මුහුදේ. අපි දැක්කනේ ඒකේ හොඳම ප්‍රතිඵලය නරක ප්‍රතිඵලය 2004. සුනාමියත් ඇවිල්ලා ව්‍යසනයක් වෙලා මේ රටේ 33,000ක් තප්පර කීප විනාඩි කීපයක් ඇතුළත අතුරුදහන් වුණා, ජීවිතේ නැති වුණා. ඒ තුලින් රටට වෙච්ච විනාශය අපි දන්නවා. ඉතින් මගේ ඇකඩමික් සයිඩ් එකෙත් පොඩි කනෙක්ෂන් එකක් තියෙනවා. ඒකට මේ සුනාමි එකත් එක්ක අපි විශ්වවිද්‍යාල පද්ධතියක් හදලා තියෙනවා ඒ සුනාමි එකත් එක්ක. ඉතින් ඒකත් මම පොඩ්ඩක් මතක් කරනවා. නමුත් අති විශිෂ්ට ගීතයක්. පොඩි වන්දනක් කියනවනේ පණ්ඩිත අමරදේවයන් මට හම්බුණා 2006 දී එඩ්මන්ටන් නගරයේ තියෙන ඇල්බර්ටා ප්‍රාන්තයේමයි. ඒතර මම මගේ ආචාර්ය උපාධිය කරනවා. එතුමායි ප්‍රසංගයක් කරා. ඒලා අපිට පළවෙනි වතාවට අපි එක්තරා පෞද්ගලික නාලිකාවක් එක්ක සම්බන්ධ වෙලා ලයිව් කොටසක් ගෙනිච්චා ඒ ප්‍රසංගේ. ඉතින් ඒක මට ගොඩක්ම මතකයේ තියෙන දෙයක්. බොහොම සුන්දර මිනිස්සෙක් පණ්ඩිත අමරදේවයන්. පොඩි කාලයක් අපිට අසුර ගන්න ලැබුණා. ඉතින් මම ගීතාංජලට ඔප්ෂන්ස් කීපයක් දුන්නා. තණ්හා, ආශා, ආරාධනා. මේ ගීතේ කිව්වම ගීතාංජල කිව්වා මම මේක කියන්න කියලා. ඉතින් මම දන්නේ මම පෙනල්ටි එකක් නම් දීලා නැහැ. අභියෝගයක් දීලා තියෙන බාර අරන් තියෙනවා. හරි. ඒත් එක්කම මේ විශාරද එඩ්වඩ් ජයකුඩි මහත්මයා මේ මොහොතේ අපේ දුරකථනයෙන් ඇවිත් කතා කරලා තියෙනවා. ඔබට සුබ පතලා තියෙනවා. ඔබේ සහ ඔහුගේ ඇසුර මතක් කරලා තියෙනවා. ඒ නිසා මේ ඔබේ ගායනයේ සම්බන්ධව ඔහු ඉතා හොඳ තෘප්තිමත් වුණා කියලා තියෙනවා. ඒ වගේම ඔබේ ගැනත් කතා කරලා තියෙනවා. ඔබ කෙලින්ම මේ මහාචාර්යතුමාට කෙලින්ම කියලා තිනවා මගේ ගෝලයා කියලා. ඒ නිසා මේ මම හැඳින්නේ එහෙම තමයි. ඒ දෙපළම මතක් කරලා තිනවා. ස්තුතියි ඔබතුමාට අපිත් එක්ක එකතු වෙනව. අපි ගීතයම හරි කරමු.
Mona widih itu magi pranama ya, ubatat, sangeeta kandaya, matat denna dikelam. Kuda mulim mevagi maha devanta nirmana kerupu minisun, ayah ayah, ettaram dewi baru. Me rasaya mawa mawapu ayah ayah dewi baru. Man mata kehitir man mama janaugat widih itu, me apa Somadas LVT kelam mahatmya itu me katiyutti di DR Peeris mahatmya. Loku සහයෝගයක් දීලා තියෙනවා මේ තනුව නිර්මාණය කරන්න. ඒවා සදාකාලිකයි අමරණීයයි. මේ මිනිසා මේ පෘථිවිය තුල කතරම් කාලයක් පවතීද ඒ හා සමානවම මේක පවතිනවා. මොකද sannivedanaye upatinne මිනිසාගේ uppattiyen කියලා අපි දන්නේ. ඒ හා සමානවම මේක පවතිනවා. මොකද මේ නිර්මාණය තුල ඔබ කිව්වාගේ සුමුදු මුදු ගතිය
ඒවගේම මට සිලුටුකම ඒවගේම චන්ඩ ප්‍රචන්ඩ මේ හැම දෙයක්ම තියෙනවා ඇත්ත කාන්තාවක් වගේ තමයි. හැබැයි සංගීත නිර්මාණයේ අභියෝගේ බාර අරගෙන සුසන්ත සජීවීව මම දන්න විදිහට මේවා මහින්ද විශාල සංගීත කණ්ඩායමක් විශාල පිරිසක් සහභාගී වෙලා අවස්ථා ගණනාවක පටිගත කරලා සංස්කරණය කරලා ගත්ත දේවල් සජීවීව ඉදිරිපත් කරපු ඔබ ප්‍රමුඛ ඒ සමස්තම වාදක මණ්ඩලයට මගේ ප්‍රණාමය. මමත් ස්තුතිවන්ත වෙනවා ඇත්ත වශයෙන්ම වාදක මණ්ඩලයට. තව දෙයක් මට පොඩි දෙයක් කියන්න කියනවා මහේෂ්, මේ මට එක මිස් වුණා ඒ වෙලාවේ. අර ඔබතුමා කිව්වනේ මේ එඩ්වඩ් ජයගුරි මහත්මයා කතා කරලා දෙනවා කියලා. ඇත්ත වශයෙන්ම මට අවශ්‍යයි එතුමාට සහ එතුමාගේ බිරිඳට ස්තුතිවන්ත වෙන්න ඒ ඒ ඒ මොහොතක් අරගෙන කෝල් කරන්න ආමන්ත්‍රණය කළාට. ඒක ඒක ඇත්ත වශයෙන්ම මේ මොහොතේ මට මිස් වෙලා ගියා. මේ ප්‍රෙෂර් එක නිසා සින්දුව ගැන තිවිච්ච ඒ දැන් නිදහසේ මුණ ගැහෙන්න ඔබ තෝරන මම තරමක් ඉක්මනින් යනවා මහාචාර්යතුමා. ඔබ තෝරන ඊළඟ ගීතේ මේකත් ගායනයට මං හිතන්නේ තරම් ලිහිසි පාසු ගායනයක් කියලා. මේ සමනල සඳුනේ චිත්‍රපටියේ තේමා ගීතයේ කිකසා හඬන අමරසිරි පීරිස් මහත්මයා ගායනා කරන්නේ. ඇයි ඔබ මේ ගීතයට කැමති? මහේෂ්, මම මේ තාක්කල් සිලෙක්ට් කරපු සින්දු සහ ඉස්සරහට තියෙනවත් ඔක්කොම පැරණි ඒවා. මේ පහුගිය අවුරුදු පහ ඇතුළත නිර්මාණය වෙච්ච ගීතයක්. විශේෂයෙන්ම අමිල තේනුවරගේ තන්නු පද ඒකම රුවන් දර්ශන දිසානක මම හිතන්නේ අනාගතයට අපිට උකාක් සන්තෝෂ වෙන්න පුළුවන් සංගීතාධ්‍යක්ෂවරයෙක්. ඒක දැනටත් ඔහුගේ නිර්මාණ අති විශිෂ්ටයි. ඒකම අමරසිරි පීරිස් මේ ගායනා කරන මේ චිත්‍රපට ගීතේට ඒකේ තියෙන තේමාවත් එක්ක අර මට මගේම නොවන ආදරයක් තිබුණා කියලා පොඩි අදහසක් එක දෙන්නේ. හරි ලස්සන අදහසක් දෙන්නේ. ආම්බෙන් මට ඒ චිත්‍රපටය ඊය බලන්න අවස්ථාවක් ලැබුණා. රූපවාහිනියේ තවත් නාලිකාවක ඒක මේ ප්‍රකාශ කරා. ඉතින් ඒ චිත්‍රපටියත් එක්කත් ඒ ගීතයත් එක්ක මතර මේ ගීතය සෑහෙන ප්‍රසිද්ධ වුණා. මතර මොකක් හරි ඔය සින්දු රේටින්ග්ස් වලින් වගේ නම්බර් 1 වගේ සෑහෙන සුමාන ගානක් තිබිච්ච ගීතයක්. ඒත් ඒකේ ඉඳන් මම මේ ගීතය තෝරගත්තා. ඒ අමරසිරි පීරිස්ගේ දෙවෙනි ගීතය මම මේ සින්දු 10ට. මහේෂ්, මම මේ ගීතයෙන් බේරෙන්න පුළුවන් තරම් උත්සාහ කරා. මොකද මම අහලා තිබුණේ නැහැ මේ ගීතය. අපි ලංකාවෙන් යන කාලේ තිබිච්ච ලංකාවනේ අපි ඔළුවේ තියෙන්නේ. අපි අතීතයේ ජීවත් වෙන මිනිස්සු ඇත්තටම. මෙහෙම ගීත ඇවිල්ලා දින මේක ඊතර වියෝ වූ පසුවයි සුනිල්ගේ මම අහලා තිබුණේ නැහැ. ඉතින් මේක මම පුළුවන් තරම් උත්සාහ කරාට ගැලවෙන්න මෙතුමා දැඩිල් ලෙස ඉල්ලා හිටියක නැහැ කියන්න මොනද. ඉතින් සෑහෙන මේ අභියෝගයක් ඇත්තර මේ ගීතය. නෑ ඔබ ගයයි. මට හිතෙනවා මෙතුවක් ආපු දුරත් එක්ක බලනකොට ඔබ මේ ගීතය ගයනවා. හරි. ඒ වගේම මේ මට මගේ නොවන ආදරයක් තිබුණා කියන කෑල්ල මට අතාරින්න හිතෙන්නේම නෑනේ. හදවත් දෙකක් සම්බන්ධ වෙන එක ටිකක් අසීරු දෙයක්. තමන්ගේ කැමැත්ත විතරක් හිතලා හරියන්නේ නැහැ. අනිත් කැමැත්තත් එකතු වෙන්න ඕනේ. මට මගේම වන ආදරයක් තිබුණා නම් තමයි හොඳ නේද? හොඳයි කියලා හිතනවා. අලුතෙන් තව එකක් නෑ. දැන් අලුතෙන් තව එකක් නෙමෙයි මම කියන්නේ. අපි තරුණ කාලයේදී සමහර වෙලාවට මේක මේ ප්‍රේම කරනවා. ඉතින් ප්‍රේම කරනකොට ඉතින් සිද්ධ වෙන හැම දෙයක්ම මම නිතර දැක්ක දැන් මට වෙලාව නැති වුණාට මට මේක අහන්න නැතුව යන්න බෑ. ඇයි ඔබ නිතරම ලඝු කරන්නේ තරුණ කාලේ කියලා? තරුණ කාලේ තමයි ප්‍රේමේ පටන් ගන්න. නෑ, ප්‍රේම කරන්නේ කරන්න පටන් ගන්න තරුණ කාලේ. ඉතින් වයසක වෙලාවත් ප්‍රේම කරන්න බැරි කමක් නෑ. නමුත් යම් නෑ, එහෙම අදහසක් නෑ. මම කියන්නේ නමුත් ප්‍රේම කරලා විවාහ වෙලා ඒ කියන්නේ තත්ත්වයකට ආවට පස්සේ ඉතින් ආයේ ප්‍රේම කරන්න කිව්වොත් එහෙම හරි ප්‍රශ්නයක් නෑ. මෙහෙම මතකුත් තියෙනව නේද? බැරි කමක් නෑ. වයසකය තමයි හොඳම ප්‍රේමවන්තය කියලා කතාවකුත් තියෙනව නේද? අන්න පුළුවන් නම් ඒක අර යථාර්ථවාදයට විරුද්ධයි. ඒක තමයි සත්‍ය කතාව. ඒක වෙන්න පුළුවන් නේද? එහෙම දෙයක්ත් තියෙනවා. අත්දැකීමෙන්ම කියන හින්දා මම ඒක පිළිගන්නවා. මම ඒක නැහැ කියන්නේ. නමුත් තරුණ කාලේ තමයි ඒක රසවත් භාවයද? සමහර මේ ප්‍රේමවන්තියොත් කැමති කෙස්සිදිච්ච අයට කියලා වර්තාවක් තියෙනවා. ඔය කියන්නේ කොහොමද? ලොකු ප්‍රශ්නයක්. මම නෙවෙයි කියන්නේ. ඒ කියන්නේ ගීතාන්නේ. ඒක තමයි ඒක නිසා බලාපොරොත්තු තියාගෙන ඉන්න පුළුවන් මහාචාර්යතුමාගේ අනාගතය හොඳයි. අපිට ඕන දෙයක් කතා කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. අපි ගීතය හම්. හරියට. 1 2 3 4
iki gasa handanu atiteke kandulu ekke ganudenu karana mata mage novana mage ආදරයක් තිබුණා අවදි වෙන්න තව බොහොම සුළු වෙලාවක් තියෙනවා. හැබැයි දැන් අපි එන්නේ හීනෙත් හද නින්දේ. ඒ නිසා තාමත් ඔබ අවදි වෙන්න එපා. අපිත් එක්ක රැඳී ඉන්න. මොහොතකින් අපි නැවත ඔබව සුවාගෙන එනවා. නැය අපි නැවතත් ඔබත් එක්ක මුණ ගැහෙන මොහොතේ ඉතාම වේගයෙන් ගමන් කරන්න ඕන මේ අභියෝගයක් අපිට බාර දීලා තියෙන්නේ. අපි යම පුළුවන් තරම් ඉක්මනින් ඒත් එක්ක මතක් කරන්න ඕනේ මේ මොහොතේ සජීවීව අපිත් එක්ක සම්බන්ධ වෙන මේ ඇමරිකාව, ඔස්ට්‍රේලියාව, නව සීලන්තය මේ වගේ බටහිර රටවල් වල ඉන්න හැමෝම වැඩසටහන බලමින් අපිට එවන දේවල් ඒ කියන්නේ ඔවුන්ගේ ප්‍රතිචාර මහාචාර්යතුමා අපිට විтин විට දෙනවා මේ ඔහුගේ දුරකථනයෙන් අපිට අරගෙන පෙන්නනවා. සතුටුයි අපිත් එක්කම රැඳී ඉන්න තව ගීත දෙකයි. ඔබ තෝරනවා මේ ඊට කලින් කියන්න ඕනේ දැන් ඔබ මට හිමීට මුමුණපු කතාව.
දැන් මට මගේ නෝන ආදරයක් තිබුණා කියන එක ඇත්තලු කියලා ඇත්ත කියලා කිව්වනේ කවුරු කිව්වද කවුරු අයියනේ හැන්නේ මං හිතන්නේ මට කිව්වනේ ඒ කියන්නේ මේ විවේක කාලේ ආරක්ෂා සහිතව ඔබ කියපු දේ දැන් එලි කරා යා නෑ මගේ ළඟ රහස් කවුරු හරි මේ පැත්තේ ඇවිල්ලා තියෙන කටහඬක් මේ ගෙදර යන්න බැරි ප්‍රශ්නෙත් එක්ක තමයි මහේෂ් බැරි ඉතින් නෑ ඇත්තේ කතාව ඇත්ත කියලා කිව්වා හැබැයි ගෙදර එක්ක යන්න හම්බෙන්නේ නැහැ නෑ ගෙදර එක්ක නට අපි කියන්නේ මේ ඇත්ත කතා කරන එක හොඳයි සත්‍ය සංගවගෙන රඟපානවට වඩා බලන්නකෝ අදින් පස්සේ ඊට වැඩිය ඔබට ආදරේ කරන අය සත්‍ය කියන ඔව් කොමලලියා බොලඳලියා සිකුරුලියා මාව දම යන්න ගියා කවුද මේ කිසිම සම්බන්ධයක් නැහැ මෙතෙන්දි සිකුරුලියා චිත්‍රපටියේ ඔබ ඉතාම මනවින් මාව තේරුම් අරන් මම හොඳට දන්නවා හොඳට ප්‍රෝග්‍රෑම් එක බලලා ඔබ හොඳට තේරුම් අරන් ඉන්නේ සිකුරුලියා චිත්‍රපට 1976 ආව චිත්‍රපටයක් ඒ තිනර කොට පිරිමියා උසකාන්තාවක් මේ සුනිතක් කොන් ගහලේ සාහිත්‍යයේන කාලගොල දික්තලාගේ අලුත්ම ප්‍රවිෂ්ඨය ඉතින් එතෙන්දී ඒ ආදරය තමන්ට දැනෙන ආදරයත් එක්ක ඒ කාන්තාව විවාහ කරගන්නවා මම මේක තෝරන්න එක හේතුවක් තමයි ජේ මිල්ටන් පෙරා මහත්තයාගේ සින්දුවක් පට තෝරගන්න අවශ්‍යතාවය තිබුණා. ඉතින් මම මේකත් කල්යාණී ඔබ නෑසු කියන ගීත දෙකත් අතර ඉඳලා තමයි මම මේ සින්දුව තෝරගත්තේ. එතෙන්දී මම දකින්න එක දෙයක් තියෙනවා මහේෂ් අපි මේ ලෝකේ අපි දකිනවා මේක. සමහර දැන් ඒ විවාහය අපි ඒක දැනෙන දෙයක් මේක කෙරෙන්නේ නැහැ කියලා. ඒක හොඳට පේන දෙයක් නේ. කෙරෙනවා. ඒකට කෙරුණාට පස්සේ කෙරෙන්නේ නැහැ. ඒක රඳාපවතින්නේ නැහැ. අපි වගේ කොච්චර උදාහරණ දැකලා තියෙනවද? මිනිස්සු කසාද බඳිනවා මේක ගැළපෙන්නේ නැහැ කිය කිය දන කියලා අමාරු වැටෙනවා. ඉතින් එහෙම අමාරු වැටෙන්න ඕනේ අනාගත පරපුරට මම කියන්නේ හොඳ උදාහරණයක් තමන්ගේ ගැළපීම නැත්තම් ඊට වැඩිය හොඳයි මම හිතර තමන්ට තමන්ගේ සුසුස එනකන් ඉඳලා විවාහයක් වෙන එක. ඉතින් මේක හොඳම එක්සැම්පල් එකක්. ඒක දැන ඒ විවාහය සිද්ධ වෙන නමුත් ඒ විවාහයේ විදිහට තේමෙ තියන්නේ. ඉතින් ඒක සමාජයට දෙන්න පුළුවන් පණිඩයක් එක්ක චිත්‍රපටයේ සින්දු අනිත් එක ක්ලරන්ස් විජයවර්ධනගේ සංගීතයත් එක්ක මේක පුතුම ධර්මසිරි ගමකේ පද රචනය ඉතාම මනරම් ගීතයක් ඉතින් දැන් අපිට ජේ මිල්ටන් පෙරා නැති වුණත් ඔහුගේ පුත් ප්‍රියංකරත් චලකත් මේ ගීත කියනවා මම ඒ දවස් වල ඉඳන් මම ඒ දවස් වල ඇත්තටම මේ චිත්‍රපටය යනකොට මම ගාක්ම පොඩි නමුත් මම බෙහෙවම් ප්‍රිය කරපු ගීතයක් ඕක වතුර ටිකක් බොන්න. ඔය ඇත්තටම වතුර බිව්වේ පිපාසයටද නැත්නම් නෑ මගේ උගුරේ මං කිව්වේ ප්ලේයර් මම කියන්නේ ආපු වෙලාවෙ ඉඳලා එම්බ්‍රිසාවක් තියෙන සනීපුන් නෑ කාලේ කිටි වැඩි වැඩසටහන ඉවර වෙච්ච ගමන් සනීප වෙනවා. එතකොට සනීප වෙලා වැඩක් නෑ ගයමු. මේ ගීතය ගැන යමක් තියෙනවා කියන්නේ කිව්වා. නෑ ඇත්ත වශයෙන් මම මිල්ටන් පෙරරා සංගීතඥ එහෙම නැත්නම් ගායකයාට හරිම කැමති බව ඒ කියන්නේ කැමැත්ත තිබුණා නමුත් ඒ කැමැත්ත වැඩි වුණා මේ මෑත කාලේ ඇත්තරම. ඒ වගේම තව ගායකෙක් ඉන්නවා වැඩ ගත්ත නැති විශිෂ්ට ගායකෙක්. නම මතක් කරන එකත් ලොකු දෙයක් මට මං හිතන්නේ පිනක් මේ කවුද මේ හරුන් ලන්ත්‍රා. විශිෂ්ට ගණේ ගායක මං හරිම ආස මේ ගායකෙක්. ඉතින් මිල්ටන් පෙරරායි හරුන් ලන්ත්‍රායි අතර මේ සින්දුව මට ලැබුණාම මම බැලුවා මම කවදාවත් අහලා නැති සින්දුවක් මේක. මම අහලා තිබුණාට කියලා නැති සින්දුවක්. මේ හරි චැලෙන්ජ් එකක් තියෙන බව දැනුණා දෙවනි වර්ස් එක මේ තියෙන කියන්නේ මේ චේන්ජස් බැලුවාම මේක මං කීයටවත් විශ්වාස කරේ නැහැ ක්ලරන්ස් කරා කිව්වහම. ක්ලරන්ස් කරපු තනුවක් කිව්වහම මට හිතා ගන්නවත් බැරුව ගියා ඇත්තටම. ගායමු නේද? ගායමු හරි.
පහස ලබා ලැමරන්වන් සුවඳ සොබ මිහිරට රහට ඔබ ගායනා කළා ඒ වගේම ඒ ගීතයත් එක්කම අපිට තව පැයක් හරි ගත කරන්න පුළුවන්. ඒ තරම් සුන්දර මිහිරි සහ ලොකු අර්ථයක් තියෙන ගැඹුරින් කතා කරන්න පුළුවන් විශේෂපතයක් ගොඩනගෙන ගීතයක්. නමුත් අපේ අවාසනාවට මම හිතන්නේ වැඩසටහන් 61 යන්නේ 60 61ෙන්ම මම හිතන්නේ දීර්ඝතම වැඩසටහන බවට පත් වුණා. ඒකෙන් එකහතකට මම සතුටක් ලබනවා. අනිත් පැත්තෙන් මම කනගාටු වෙනවා අපේ සහෝදර කාර්ය මණ්ඩලයේ දැන් විනාඩි 30ක් අපිත් එක්ක වැඩිපුර ගත කරලා තියෙනවා. ඔව් ඒ නිසා එයාගේ කැපවීමට මම ස්තුතිවන්ත වෙනවා ජාතික නාලිකාවේ සමස්ත සියලුම කාර්ය මණ්ඩලයට. ඒත් එක්කම නඳුනි උදාරා සහ දුමිත් ගයන් ටියුලින් ජයනාත් මේ තුන්දෙනා මේ ඉන්නේ අපිට මේ සහයෝගය දුන්නා මේ ගීත රසවත් කරන්න සහාය ගායනෙන් ඒ අයටත් අපේ ස්තුතිය පුද කරනවා. මොකද අනාගතයේ දවසක මේ අයත් ඔබ ගායන ආසනයට එයි. අපේ ප්‍රාර්ථනාව ඒකයි ස්වභාවිත ගීතයට සාධාරණයක් කරන්න ඒක ඔබේ හදවතේ තැම්පත් කරන්න තමයි අපි මේ උත්සාහ කරන්නේ. ඉතින් ටිකක් නිදිවරාගෙන අපිත් එක්ක හිටියට කමක් නැහැ. ස්තුති කරන්න කලින් ඔබ අවසාන වශයෙන් තෝරලා තියෙන ගීතය ගැන කතා කරන්න මම ඊට පස්සේ සමස්තයට කතා කරමු. මේ මිනිසා සුවඳයි මලසේ සුනිල් එදිරිසිංහන් ගායනා කරන මේ ගීතේ. ඇයි මේ ගීතයෙන් වැඩසටහන ඉවර කරන්න ඕනේ කියලා ඔබට තීරණය කළේ? මහේෂ් මේ ගීතයත් පළවෙනි ගීතයත් මම හිතන්නේ ප්‍රථම වතාවට මේ ගීතය බොහොම ලස්සන අරුතක් තියෙනවා. ඒකෙන් කියන්නේ මේ නුන නැනවත් ගුණවත් මේ මිනිසා මේ සමාජයේ ඉන්න මිනිසා ඒ ගුණවත් නැනවත් නැති වෙලා ටිකක් අමනුෂ්‍ය බවට පත් වෙන එක. ඒක තමයි කියන්නේ. නුවණින් ගොඩක් ඉහළට ගියත් සමහර දේවල් කරන්න ගියාම අපේ මුදලට තණ්හාවට
යට වෙලා අපේ සමාජයේ සමාජයේ යම් යම් වැරදි දේවල් සිද්ධ වෙනවා. ඉතින් ඒක අර පදපෙළ කීපයක් තියෙනවා මේ මම හිතන මේක යුද්ධයටත් පොඩ්ඩක් සම්බන්ධයි කියලා මට හිතුණා. මොකද ඒක තියෙනවා බිම්මංගලකටත් සටන් කරලා ජයපන් බොනවා මිනිස්සු ගැන හිතන්නේ. ඊළඟට තමගේ ශරීරය විෂ වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒක ගොඩක් ලඩෙන සල්ලි වැඩි වෙලා තණ්හා වැඩි වුණාම ඒ කියන්නේ කන්න ඒ කියන්නේ යදින්න කාට හරි කැම වෙලක්වත් දෙන්න තරම් කැප වෙන්නේ නැහැ ඔවුන්ගේ ගුණධර්ම පිරිහිලා කියලා. ඉතින් ලාංකිකයෝ හැටියට මේ රට බුද්ධ ආගමේ රටක් බෞද්ධ රටක් මේ රට. ඉතින් මේ රටේ බුද්ධ ආගම පවතින මේ රටේ අනිත් ආගම තියෙනවා 70%ක් බෞද්ධ ආගමිකයන් ඉන්නද්දි අපිට මේට වැඩි හොඳට ජීවත් වෙන්නට පුළුවන්. අපේ ගුණධම් මේ මිනිසාගේ නන නුණත් භාවය සහ ගුණධම් ආරක්ෂා කරගෙන මේ රට ඉදිරියට ගෙන යන්න පුළුවන්. මම විශ්වාස කරනවා මම හිතන තව පහුගිය වකවාන වලට අමතරව මම හිතනවා අනාගතයේදී මේ ශ්‍රී ලංකාව ශාස්ත්‍රීය බොහොම වැදගත් හැමෝ පිළිගන්නා ඉතාම විශිෂ්ට රටක් වේ කියලා. නමුත් අපේ මිනිසාගේ ගතිගුණ වෙනස් විය යුතුයි. ඉතින් මේ ලාංකික සමාජයේ මේ බෞද්ධ සමාජයේ අපිට කළ යුතු දේ ගොඩක් තියෙනවා. විෂම වෙන්න එපා. ඒකින්ද අපි අපි එකට එකතු වෙලා වැඩ කරමු. ඔබට විශ්වාසයක් තියෙනවද අපි එතෙන්ට ගමන් කරනවා කියලා? මගේ ජීවිතේ මම ඉංග්‍රීසියෙන් මම කියන impossible කියන වචනේ නැහැ. ඒක ඒක ඒ කියන්නේ යමක් Tamanට කරන්න අවශ්‍ය නම් ඒක මම ගොඩක් අර මම ඔක ඉංග්‍රීසියෙන් කියන දේ තමයි මම එහෙමම කියන්නම්. If you are ethical, if you are professional, if you are committed, and if it's realistic, then the word impossible doesn't exist in my vocabulary. ඒක පොඩක් අමාරුයි මට සිංහලට පරිවර්තනය කරන්න. ඉතින් ඒකින්ද මං හිතනවා බැරි කමක් නැහැ. අපිට පුළුවන්. කැපවීම ඉතාම අවශ්‍යයි. ඒ තුලින් මම හිතනවා මේ රට තව දුරටත් දියුණු කරලා ඉතාම විශිෂ්ට මිනිස් සමාජයක් හදන්න පුළුවන්. ඒත් එක්කම මේ මං ඔබට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. එකwidehatකින් මම ආඩම්බර වෙනවා ලාංකිකයෙක් හැටියට මේ ලංකාවේ මේ පුංචි රටේ ඉපදිලා මේ පුංචි රටෙන් අධ්‍යාපනය ලැබලා ඒකේ සම්පූර්ණම ගතියුතු සමස්තය අරගෙන විදේශයට ගිහිල්ලා එතනත් ලාංකීය ශ්‍රී ලංකා කියන නම තියලා තමන්ගේ හැකියාවෙන් මේ ලෝකේ ඔබ වැනි අයට තමයි අපි කියන්නේ මේ ලෝකේ දිනු අය කියලා. ලෝ දිනු පුතුන් කියන්නේ එවැනි පුතෙක්. ඉතින් ඔබ වැනි දහස් ගණනක් අතරේ ඔබ ශ්‍රේෂ්ඨෙක්. මම ඔබට ගරු කරනවා. ඔබේ පීතෘ ගරුත්වය සම්බන්ධව මගේ හිතේ ලොකු පැහැදීමක් තියෙනවා. ඒ වගේම මම කියලා මම මෙතන නියෝජනය කරන්නේ සමස්ත ප්‍රේක්ෂකයෝ. ඒගේ ඒ අයගේ ආශිර්වාදය ඔබට නිබඳවම ලැබෙයි. ඔබේ ජීවිතයේ කිසියම් හීනයක් තියෙනවා නම් ජනක ඒක ඒ විදිහටම සාර්ථක වෙන්න සඵල වෙන්න යථාර්ථයක් වෙන්න කියලා අපි ජාතික නාලිකාව ප්‍රාර්ථනා කරනවා. ගීතාංජන තියෙන නේද කියන්න දෙයක්? කියන්න. වැඩසටහන නිමා කරන්න යන්න. මම ඇත්ත වශයෙන්ම ස්තුතිවන්ත වෙනවා හැමෝටම මේ වැඩසටහන මාව කැඳවපු ඔබටත් විශේෂයෙන්ම. ඔබ රිස්කයක් කරගෙන කියන්නේ මං ගැන නොදැන හුදු අජිත් ජයවීර සහ මහින්ද සෙනවිරත්නගේ වචන උඩ මාව මෙතෙන්ට ගෙන ආපු එක ගැන මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා රියල් චැලෙන්ජර් මට දුන්නේ ගැන. නමුත් පොඩි කනගාටු වුණේ මට පොඩ්ඩක් සිම්රිසාව හැදිලා රෝම පොඩ්ඩක් මානසිකව පොඩ්ඩක් බලපෑවා ඒක. ඒකත් දැන් ඉතින් තව එක සින්දුවනේ තියෙන්නේ. දැන් ඉතින් මෙතනින් ඉවරයිනේ මේක. ආයි හදන්න බෑනේ. ඉතින් හැමතෙම ස්තුතියි. ආයි අවස්ථාවක් ආරාධන කළොත් එනවද? ඇත්ත වශයෙන්ම නෝ පැනලා එන්නේ. මහේෂ් මටත් බොහොම අර මම කියපු සිහිනය සපුරාණන්ට මෙතනට අවස්ථාවක් ලබා දීම ගැන මම ඉතාමත්ම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට. ඒක මමගේ මිත්‍ර සිසිර චන්දසේකරට. ඔබට බොහොම ස්තුතියි ගීතාංජන. ඉතාම මම නම් ගොක්ම මේ රසවින්දා වාගේ ගීත සුසන්ත වාගේ සංගීතය අද මනරම් අද මේ මතර වෙන්දරත් වැඩිය සංගීත කණ්ඩායමක් ඉන්නවා කියලා මට තේරලා තියෙනවා. ඒකම අපේ අත්වල් ගායනය කරපු දරුවන්ටත් බොහොම ස්තුතියි. මම නම් ගොක්ම එන්ජොයි කරා. ඔබටත් මගෙන් ස්තුතිය පුද දෙනවා දන්නවනේ. ඒ වගේම අත්වල් ගායනා කරපු අයට ඒ වගේම මේ අවසාන වශයෙන් මම විශ්වාස කරනවා ලංකාවට එනකොට ඔබ හිතේ තියාගෙන පුරවගෙන ආපු දෙන්නගේම හිතවල තිබිච්ච මහා දැවැන්ත හිණයක් අපි යථාර්ථයක් බවට පත් කළා කියලා. මං හිතනවා. ඔව්.
දෙකම ප්‍රෝග්‍රෑම් එක කරලා අපි රෙකෝඩ් එකකුත් තියෙනවා හොඳයි එමුනම් වැඩසටහන සාර්ථක කරගන්න සම්බන්ධතාවය දුන්න අපේ සහෝදර කාර්ය මණ්ඩලයටත් ඒ වගේම අපිත් එක්ක නිදිවරාගෙන මේ මොහොතේ අපිත් එක්ක වැඩසටහන රසවිඳපු ප්‍රේක්ෂක සියලුම දෙනාටත් දෙස් විදෙස් හැමෝටම නොනිඳා පහන් කරන රැයක් බවට පත් වෙලා මේ සම්බන්ධව කතිකාවක් ගොඩනගාගෙන ජීවිතේ කවදා හරි දවසක ලංකාවට එන්න ඇවිත් ජාතික නාලිකාවට එන්න ඇවිත් මැදිරි අංක තුනේ වාඩි ගන්න ඔබට එතනින් එහාට ජීවිතේ දිනන්න දෙයක් නැති තරමට රසයි මේ රස හැමදාම ජීවිතේ තියාගන්න එහෙමනම් සියලු දෙනාටම සුබ හෙට දවසක් ආයුබෝවන් Wow.